රටක නීතිය අවශ්‍යයි. නීතියෙන් හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. තව දේවල් අවශ්‍යයි. ඒක නිසා තමයි රටකට අධ්‍යාත්මික සම්ප්‍රදායන් අවශ්‍ය වෙන්නේ. අධ්‍යාත්මික ගුණ වගාවන් විශේෂයෙන්ම තරුණ පරපුරට ඉගැන්වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. එහෙම නැතුව තද නීතියක් තිබිලා ඒ වගේම හමුදා පොලිසි තිබිලා රටක් යහපත් කරන්න බෑ. මොකද මානවයා කියන්නේ සංකීර්ණ සත්වයෙක්. නෛතික රාමුවකින් විතරක් මානවයාගේ තත්ත්වය අපිට තේරුම් ගන්න බෑ. අතුලාන්තේ තුවාල තිබුණම අපේ අතින් සිදුවෙන නීති විරෝධී ක්‍රියාවන් වැඩි. පාපකාරී ක්‍රියාවන් වැඩි. මොකද ඒ පුද්ගලයා අකමැති වුණා සමහරක් දේවල් ඒ පුද්ගලයා අතින් සිදුවෙනවා. ඔහුගේ අතුලාන්තේ තියෙන ඒ තුවාල නිසා. ඒතර ඔහුට අවශ්‍ය අර අවුරුදු ගාණක් හිරේ ඉඳීම නෙවෙයි ඔහුට අවශ්‍ය හිරේ දැම්මත් ඔහුව ඔහුගේ අතුලාන්තයේ සුව වෙන ක්‍රියාවලියකට ලක් කරන්න. නැත්තම් වෙන්නේ දඬුවම විඳලා එළියට ආවම නැවතත් ඒ දේ කරනවා. ඒක නිසා ඒකයි නීතිය ඒතර තියෙන්නේ පොදු යහපතට සේවය කිරීම සඳහා. නීතිය සඳහා නෙවෙයි අර common good කියන සංකල්පය සඳහා. ඇත්තට බයිබලයේ තුල විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය තුල දේශපාලන දැක්මක් තියෙනවා. බොහෝ අය ඒක තේරුම් අරගෙන නැහැ. හැබැයි ඒක පක්ෂ දේශපාලන දැක්මක් නෙවෙයි. අර පක්ෂයට හෝ මේ පක්ෂයට හෝ මේ මතවාදයේ සඳහා කරන එකක් නෙවෙයි. බයිබලයේ දේශපාලනය තමයි පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම. ඇරිස්ටෝටල් වර්ත ප්‍රකාශ කරනවා මනුෂ්‍යයා ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කරා ගමන් කරනකොට ඔහුගේ තියෙන මේ සංවේදීතාවය හරිම උතුම් කියලා. නමුත් ඒ ඇරිස්ටෝටල් ඒ ප්‍රකාශයටම සම්බන්ධ කරලා කියනවා නමුත් නීතියක් නැති තැන ඔහු තරම් නීච ස්වභාවයක් දරන තවත් සත්වයෙකු මේ ලෝකේ නැහැ කියලා. ජේසපීටයි සමිදන් අතගත් ගමනක් විද්වත් කතිකාවතේ විද්වත් මෙනෙහි කිරීමෙන් අදත් ඔබ හමුවට අප ගෙනෙන්නේ දේවධර්මය ශුද්ධ නියවිල්ල සහ මේ දේවධර්මයෙන් ශුද්ධ නියවිල්ලෙන් ආලෝකයේ ලෝකයේ තුළ පවතින ලෝකයට දායාද වූ විශේෂ සහ අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රයන් ගැන විද්වත් සාකච්ඡාවකට ඔබගේ අවධානය යොමු කරන්නටයි. ඒ සඳහා අදත් අපහා සමග එක් වෙනවා මහාචාර්ය ඇන්ටන් බීමන මහත්මය. මහාචාර්යතුමනි, ශේෂපීඨයි සාදරයෙන් පිළිගන්නවා අපගේ කතිකාවතට. නීතිය. අද අපේ මාතෘකාව නීතිය. මොකක්ද නීතිය? නීතිය අපිට ඇත්තටම අවශ්‍යද? මේ නීතිය ලෝකය පුරා විවිධාකාරයෙන් නමුත් එකම අරමුණක් වෙනුවෙන් පැනවෙන මේ නීතියට කිතුණු දායකත්වය මොකද්ද? නොයසේ නම් කතෝලික දායකත්වය කුමක්ද යන්න සහ නීති විද්‍යාවක් ලෙස නීතියේ දර්ශනය සම්බන්ධව කරන සාකච්ඡාව සහ අධ්‍යයනයන්ට කිතුණු විද්වතුන්ගේ දායකත්වය කුමක්ද යන්න සාකච්ඡා කරන්නටයි අද අපගේ මේ සූදානම. මහාචාර්යතුමනි, මේ අපගේ කතිකාවතට ප්‍රවේශයක් වශයෙන් මම හැමදේ දැනගන්නට මුලින්ම දැන් අපි බැලුවතින් මානව ඉතිහාසයේ විකාශනය දිහා අපට දැනට අපි දන්න තොරතුරු අනුව සහ ලිඛිත ලේඛනගත වුණු තොරතුරු අනුව බැලුවම අපි දන්නවා පැරණි සමාජවල පවා යම්කිසි ආකාරයක නෛතික රාමුවක් තිබිලා තියෙනවා. ඒවා ප්‍රාථමික මට්ටමක වගේ පෙනිලා තියෙනවා සමහරක් වෙලාවට. නමුත් මිනිස්යාට තේරලා තියෙනවා ප්‍රජාවක් වශයෙන් ජන සමාජයක් වශයෙන් එකට ජීවත් වෙනකොට යම් ආකාරයක එකඟ වීම අවශ්‍යයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් වුණා ඒ එකඟ වීම නැති වුණාම වෙන්නේ සමාජයේ හිංසනය, අවුල, ඒ වගේම ගැටුම්, ඒ වගේම විවිධාකාරයේ බෙදීම් වැඩිවීමක් සිදු වෙන්නේ. ඒ නිසා යම්කිසි නෛතික රාමුවකට ඇවිල්ලා තියෙනවා. දැන් අපට තියෙන ඓතිහාසික සාධක අනුව අපි බැලුවොතින් දැනට අපට හමු වෙලා තියෙන පැරණිම නීති පද්ධතිය පිළිබඳ ඉඟි තමයි දැනට අවුරුදු
හාරදහකට එහෙම නැත්නම් 4100කට වගේ පෙර පුරාණ බැබිලෝනියාවේ දකුණු ප්‍රදේශයේ ඌර් කියන නගරයෙන් ලැබිලා තිනවා අපි මේ නීති පද්ධතියට කියනවා ඌර් නම්මෝ කියලා කියන්නේ. ඇත්තට ඌර් කියන වචනය අපට ආගන්තුක වචනයක් නෙවෙයි. ආබ්‍රහම් තුමා පවා පස්සේ කාලේ ඉපදෙන්නේ මේ ඌර් කියන ප්‍රදේශයේ පැරණි දකුණු බැබිලෝනියාව වර්තමානයේදී ඇත්තට එය තියෙන්නේ ඉරාකය කියන රටේ දකුණු ඉරාකය තමයි තියෙන්නේ. එතර මේ ඌර් නම්මු කියන ඒ නීති රීතිවල ඉතාම හොඳ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි දන්න ඉතාම ප්‍රසිද්ධියට පත්තුණු නීති පද්ධතිය තමයි අපට හමු වෙලා තියෙන හමුරාපි නීති පද්ධතිය. The Code of Hammurabi, එහෙම නැත්නම් හමුරාපි කියලා කියන්න පුළුවන් පැරණි බැබිලෝනියානු භාෂාවෙන්. එය ඇත්තට නීතිගත කරේ, එහෙම නැත්නම් එය සකස් කරේ එවකට සිටියේ රජ පෙළපතේ 6 වන රජතුමා වන හමුරාපි විසින්. එහි ඇත්තට අපි කාලය බැලුවොත් එය අවුරුදු 3750ක් පරණයි. නිකන් හිතන්න බලන්න 3750ක් පරණයි හමුරාබිගේ නීති පද්ධතිය. ඒ විශේෂ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. එහි සියලුම නීති අපට හමු වෙලා තියෙනවා. ඒ තුල තියෙනවා නීති 282ක් තියෙනවා. ඒ 282ම අපට හමු වෙලා තියෙන ඒවා ලියවිලා තින්නේ පැරණි අක්කේඩියානු භාෂාවෙන්. අක්කේඩියානු භාෂාවෙන් තමයි අපි දන්නවා අරමයික් වගේ භාෂාවන් පවා ඇති වෙන්නේ. ඒ 282ම අපට හමු වෙලා තියෙනවා. එය සොයා ගන්නා ලද්දේ 1901 දී ඇත්තට ඩොමිනිකානු නිකායට ආйти පුරා විද්‍යාඥයෙක් විසින්. එතුමා ප්‍රංශ ජාතික පැරණි අසිරියානු ශිෂ්ටාචාරය පිළිබඳව විශාරදෙක් ජෝන් වින්සන් ෂෙල් කියලා පියතුමෙක්. එතුමා ඇත්තට 1901 හොයාගත්ත 1902 වෙනකොට එය ප්‍රංශ භාෂාවට පවා පරිවර්තනය කරා. එතුම දැනන් ඉදියා පැරණි සුමේරියානු සහ අක්කේඩියානු භාෂාවන්. එතකොට එය කියව ගන්නකොට අපට තේරෙන ඔවුන් ගොඩාක් මානව ජීවිතයේ විවිධ පැතිකඩයන් ගැන සංවේදීව හිතලා තියෙනවා කියන එක. එතකොට මේ උදාහරණ වලින් අපට පේන්නේ පොදුවේ අපිට ජීවත් වෙනකොට ජනතාවක් වශයෙන් ජන සමාජයක් වශයෙන් යම් කිසි පොදු එකඟතාවයක් අවශ්‍යයි. සීමාවන් අවශ්‍යයි. මෙන්න මේ දේ අපි නොකළ යුතුයි කියන එක. උදාහරණයකට මිනී මැරීම අපි විසින් නොකළ යුතුයි. ඒ කියන්නේ ඒක තමයි සීමාව. ඊට පස්සේ අපි හිතමුක හොරකම් කිරීම එය සීමාවක්. ඒ සීමාව ඔබ්බවා ගියොතින් වෙන්නේ සමාජයේ හිංසනය වැඩි වෙනවා. ගැටුම්කාරී තත්ත්වයන් වැඩි වෙනවා. සමාජයක් බිඳ වැටෙනවා. අපි කියන්නේ ඩිස්ඉන්ටග්‍රේට් වෙනවා කියලා. එවැනි සමාජයක ජීවත් වීම හරි දුෂ්කර වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් අපි දන්න ඉතාම හොඳට දන්න නීති පද්ධතියක් තමයි මෝසෙස්ගේ ව්‍යවස්ථාව. එය ඇත්තට දල වශයෙන් මෝසෙස්තුමා ජීවත් වුණේ දැනට අවුරුදු 3250කට පෙර. ඒතර මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තියෙන තනි නීති වශයෙන් අපි ගණන් කරොත් 613ක් තියෙනවා. හමුරාබිගේ තිබුණේ 282යි. ඒතර ඒ තුලිනුත් ඒ මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුලිනුත් අපි හීබ්‍රේ භාෂාවෙන් කියන්නේ ටෝරා කියලා උත්සාහ කරේ හිංසනය සීමා කර ගැනීම. ජනතාව අතර බැඳීම වැඩි කර ගැනීම. මොකද දැන් කියන්නේ අපි හිතමු මගේ අසල්වැසිය ඇවිල්ලා මගේ දෙයක් හොරකම් කරාම අසල්වැසිය කෙරේ මා තුල තියෙන කලකිරීම වැඩි. එතකොට මොකද වෙන්නේ අපි දෙන්න ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට හැම අසල්වැසියෙක් තුළම එහෙම ඈත්වීමක් සිදු වුණොත් ඒ ජන සමාජයේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. බෙදීම් වැඩි පොඩි පොඩි බෙදීම් වැඩි වුණාම එය දීර්ඝ කාලීනව බලපානවා. ඕකේ අනිත් පැත්තත් ඇත්ත. අපි අතර තියෙන සමගිය වැඩි වෙන්න දැන් අපි දුංගෝ අපි සහ අපේ අසල් වාසීන් අතර සමගිය වැඩි වෙන්න ඒ ජන සමාජයේ ප්‍රගමණයට එය විශාල වශයෙන් සේවය කරනවා. ඒ වගේම මේ ජන සමාජය ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම මිනිස්සෙකු වශයෙන් වැඩි දියුණු වෙන්න පුළුවන් ජන සමාජයක් බවට පත් වෙනවා.
ඒක නිසා තමයි මේ දෙය ගැන ඊට පස්සෙත් අපි දන්නවා විශාරදයෝ අධ්‍යයනය කරලා තියෙනවා ගැඹුරින්ම. විශේෂයෙන්ම ඔබතුමිය හොඳට දන්නවා අපේ විෂයක් තියෙනවා ජුරිස්ප්‍රුඩෙන්ස් කියලා. ජුරිස්ප්‍රුඩෙන්සියා කියන වචන දෙකෙන් එන්නේ the study of law, එහෙම නැත්නම් foresight of law, එහෙම නැත්නම් නීතිය ප්‍රඥාව කියලත් අපිට කියන්න පුළුවන්. discretion of law, prudencia කියන්නේ යම් කිසි ප්‍රඥාවන්ත ක්‍රියාවලියක නියලීම. එතකොට ඒ නීතියේ තියෙන දාර්ශනික හරය, එහෙම නැත්නම් අපිට ඕකම එහෙමත් කියන්න පුළුවන්, නීතියේ තියෙනවා අධ්‍යාත්මික හරයක්, ගැඹුරු අධ්‍යාත්මික හරයක් තියෙනවා. ඒ ගැන අවදිවීම ඉතාම හොඳ දෙයක් සහ මානවයාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි පැරණි ගිවිසුමෙත් නීතිය ගැන ලොකු විග්‍රහයක් තියෙනවා, නව ගිවිසුමෙත් තියෙනවා. විශේෂයෙන්ම අපි කියව ගත්තම ක්‍රිස්තුන් වහන්සේත් ඒ ගැන කතා කරලා තියෙනවා. පාවලුතුමා විශේෂයෙන්ම නව ගිවිසුමෙත් අපි යොදනවා ග්‍රීක වචනයක් නොමොස් කියලා. ඒ වචනය යටතේ විශාල විදිහට මේ දේවල් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඒක නිසා අර ඉතිහාසයට අවදිවීම ඉතාම වැදගත්. ඒක නිසා තමයි අනාදී සිටම මිනිසුන් එවැනි දේවල් ගැන උනන්දුවක් දැක්වේ. ඊට අමතරව අපි දන්නවා ඉන්දියාවේ තිබිලා තියෙනවා, ඊට පස්සේ චීනයේ තිබිලා තියෙනවා. ඒ වලින් අපිට තේරෙන්නේ මේ කාරණාව මොකද, මානව ජීවිතයට තියෙන නෛතික පැත්තක් තියෙනවා, ඒ ලීගල් ඩයිමෙන්ෂන් එකක් තියෙනවා. මානව ජීවිතයට ජීව විද්‍යාත්මක, සමාජමය, සංස්කෘතිකමය, මනෝවිද්‍යාත්මක පැතිකඩක් තියෙනවා, වගේම නෛතික පැතිකඩකුත් තියෙනවා. ඒ ගැන අවදිවීම ඉතාම වැදගත්. සමහරකිට එය හරියට සිදු නොවුනොත් අනිකුත් පැතිකඩයන් කඩාගෙන වැටෙනවා. අනිත් ඒවා වලට, අනිකුත් පැතිකඩයන් වලට එය බලපානවා. ඒක නිසා එය අපි විසින් කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නෑ. ඒ ගැන අවදිවීම මේ නීතිඥවරුන් විතරක් නෑ, හැම පුරවැසියෙකුගේම වගකීමක්. ඒ වගේම අපි අර බයිබලයේ දෘෂ්ටිකෝණයෙන් කියනවා පළවෙනි නීතිය දෙන්නා the first lawgiver කවුද? දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේත් එක්තරා විදිහකට අපිට කියන්න පුළුවන් නීතිඥවරයෙක්. අර ලෝක මට්ටමේ නෙවෙයි, එක්තරා විදිහක නීතිය දෙන්නෙක්, ව්‍යවස්ථාවක් දෙන කෙනෙක්. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේටත් තේරලා තියෙනවා මේ දේ හරි වැදගත් කියන එක. ඒක නිසා නීතිය දෙසර අපිට පුළුවන් මනෝවිද්‍යාත්මකව විතරක් නෙවෙයි, සංස්කෘතික වශයෙන් විතරක් නෙවෙයි, දේවධාර්මිකව පවා බලන්න අපට පුළුවන්. සහ දාර්ශනිකවත් විතරක් නෙවෙයි, දේවධාර්මිකවත් බලන්න පුළුවන්. මහත්සාරදී අපි සංක්ෂිප්ත වශයෙන් විශාල ඉතිහාසයක් අපි මේ වැඩසටහනේ ආරම්භුනේ සංක්ෂිප්තව මෙහෙම සාකච්ඡා කරද්දී ශුද්ධ ලියවිල්ල ඇතුලේ අපි කතා කරා ඔබතුමා විශේෂයෙන්ම පුරාණ ගිවිසුම සම්පූර්ණයෙන්ම පහේ නීති පද්ධතියක් මතයි ගොඩ නැගෙන්නේ. පුරාණ ගිවිසුම එසේ තියද්දී විශේෂයෙන්ම දැන් කිතුනුවන් වශයෙන් අපේ දැක්ම යොමු වෙන්නේ වඩාත්ම නව ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ හා නීතිය සම්බන්ධව. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ යම් යම් අවස්ථා දකිනවා උන්වහන්සේ නීතිය ගැන දකින්නේ සාමාන්‍ය ජුදා සම්ප්‍රදායේ නීතියේ දැක්මට වඩා වෙනස්. ඇතැම් අවස්ථාවල එක කෙනෙක් විග්‍රහ කරන්නට පුළුවන් මේ නීතියට පිටුපෑමක්ද කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ දැක්ම තුළ ක්‍රිස්තුස් වහන්සේ නීතිය ගැන දක්වපු ආකල්පය අපි අවබෝධ කරගන්නට ඕනේ කොහොමද? විශේෂයෙන්ම ජුදා සම්ප්‍රදායන් තිබ්බා කාමිත්‍යාචාරය වගේ පාපයන් සම්බන්ධව ඔවුන්ගේ අප්‍රෝච් එක, අපගේ ප්‍රවේශය, ගල්ගස්සා මැරීම කියන දඬුවම. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඊට වඩා ගොඩා ඒ පවතින නීතිය අතික්‍රමණය කරලා කෙනෙක්ට ඒක විග්‍රහ කරගන්න කියලා මේ නීතියට පිටුපෑමක්ද කියලා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ දැක්ම තුළ නීතිය අපි කොයි විදිහටද අවබෝධ කරගන්නට පුළුවන් නව ගිවිසුම හැදෑරීමේදී? දැන් ක්‍රිස්තුන් වහන්සේ දැන් එක ප්‍රවේශයක් තමයි බොහොම සමහර බයිබලීය විශාරදයන් බොහොම ලිබරල් විදිහට ඒ දිහා බලනවා. ක්‍රිස්තුන් වහන්සේ බොහොම අර නිදහස්කාමී පුද්ගලයෙක් කියන එක. ඒකට ඇත්තට ලොකු පදනමක් නැහැ. ක්‍රිස්තුන් වහන්සේ මෝසෙස්ගේ නීතිය අවශ්‍ය නැහැ කියලා කිව්වේ නැහැ. මානව ජීවිතයට යම්කිසි නෛතික රාමුවක අවශ්‍යතාවය උන්වහන්සේ හඳුනාගෙන තිබුණා.
හැබැයි උන්වහන්සේ කරේ ඒ නීතිය දිහා මෝසෙස්ගේ නීතිය දිහා පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලුවා. ගැඹුරු දෘෂ්ටි කෝණයකින් බැලුවා. තව විදිහට අපිට කියනවා නම් ප්‍රේමයේ දෘෂ්ටි කෝණයෙන් බලලා උන්වහන්සේ කරේ සමහර නීති නැවත අර්ථකථනය කිරීම. ඒ නීති අර සරල කිරීම නෙවෙයි. එහෙම නැත්නම් අපි කියන්නේ අර බොහොම නිදහස්වාදී අර්ථකථන සැපීම නෙවෙයි කරේ. නැහැ. එහෙම නැත්නම් නීතියක් නැහැ කියන අවශ්‍ය නැහැ කියන මතය අපිට ගම්ම වෙන්නේ නැහැ. නීතිය දිහා බලන විදිහ උන්වහන්සේ ගැඹුරු කරා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තුල සිදු වුණා මෙන්න මෙහෙම දෙයක්. දැන් ওই සම්බන්ධයෙන් හොඳම පරේක්ෂණයක් කරලා තියෙන කෙනෙක් තමයි ජුදා ජාතික රබ්බායිවරයෙක් ඉන්නවා. ඇමරිකානු ජාතිකයෙක්. ජුදා දහම පිළිබඳව විශාරදේ ග්‍රන්ථ මම දන්න විදිහට එතුමා 100කට වඩා ලියලා තියෙනවා. රබ්බායි ජේකබ් නූස්න කියලා. එතුමා ග්‍රන්ථයක් ලිව්වා 2006 දී රබ්බායි ටොක්ස් විත් ජීසස්. රබ්බායිවරේ ක්‍රිස්තුන් වහන්සේ සමග සංවාසයේ යෙදේ කතා කරයි කියලා. දැන් එතුමා ඒක ඉතාම ගැඹුරු විග්‍රහයක් තියෙන්නේ. දැන් එතුමා උත්සාහ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගිය චාරිකාවේ යෙදෙන්න. යෙදිලා බලන්න රබ්බායිවරේ වශයෙන් එතුමට පුළුවන් ද ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකෙක් වෙන්න. රබ්බායිවරෙක් වශයෙන් ජුදා වංශිකයෙක් වශයෙන්. මොකද ජුදා වංශිකයන්ට ඉතා වැදගත් මෝසෙස්ගේ නීතිය. අපි තෝරා කියන එක ඉතා වැදගත්. ඒක අර අපි ජුදාවරු නොවන නිසා අපිට ඒක ඇඟේ නැහැ. නමුත් ඔවුන්ට එය කුඩා කාලේ ඉඳලා ඔවුන්ගේ ඇඟේ ඒක තියෙනවා. ඔවුන්ගේ මේ DNA වල තියෙනවා. ඒතර එතුමා ක්‍රිස්තුන් වහන්සේ සුවිශේෂවල ආරම්භයේ ඉඳලා යන ගමන එතුමත් යනවා මේ ග්‍රන්ථයේ. ගිහිල්ලා බලනවා මට පුළුවන් ද ක්‍රිස්තුන් වහන්සේ සමග එකඟ වෙන්න. එහෙම නැත්නම් ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකෙක් වෙන්න, ගෝලෙක් වෙන්න පුළුවන් ද කියන එක. ඒතර එතුමා කියනවා හරි මං මෙන්න මේ දේවල් එක කිසි ප්‍රශ්නයක් නැහැ මං එකඟ වෙනවා. එහෙම ගිහිල්ලා එතුමාට තේරෙනවා විශේෂයෙන්ම එතුමාගේ කන්ද උඩ දේශනාව විග්‍රහයේදී රබ්බා ජේකබ් නූස්න කියනවා ක්‍රිස්තුන් වහන්සේ කරන්නේ බොහෝම ඉතාම සියුම් විදිහට අර තෝරා කියන එක තමාගෙන් ඒ තෝරා කියන තෝරා එකට දිය යුතු තැන තමා තමයි එතන ඒකේන්ද්‍රගත වෙන්නේ. තෝරා එකේ තව විදිහට කියන විකල්පය ක්‍රිස්තුන් වහන්සේ වෙනවා. දැන් එතනදී උදාහරණ කන්ද උඩ දේශනා උන්වහන්සේ කියන්නේ අනාදීදී මෙසේ කියා ඇත. නමුත් මම ඔබට කියමි. I say to you. මම ඔබට කියමි. එතකොට මොකද්ද සිදුවෙන්නේ? ඇත්තට අර තෝරා එකේ එහෙම නැත්නම් ජුදා ඒ ව්‍යවස්ථාවේ සමස්ත හරය දැන් ක්‍රිස්තුන් වහන්සේ විසින් අවශෝෂණය කරගෙන. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ නීතියේ හරය දැන් උන්වහන්සේ තුල තියෙනවා. උන්වහන්සේ අපිට කියන්න පුළුවන් එක්තරා විදිහකින් උන්වහන්සේ නීතිය වෙලා. ඒ නීතියේ සමස්ත හරයම උන්වහන්සේ තුල තියෙනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මම ඔබට කියමි. ඔබ උදාහරණයට කාන්තාවක් දැස කාමරාගෙන් බැලුවොත් ඔබගේ හදවත තුල කාම මිත්‍යාචාරය කර ඇත. ඊට පස්සේ කියනවා මම ඔබට කියමි ඔබේ සතුරාට ප්‍රේම කරන්න. එතකොට උන්වහන්සේ දැන් කතා කරන්නේ අර තෝරාවල එහෙම නැත්නම් ඒ පැරණි ගිවිසුමේ ව්‍යවස්ථාවේ අධිකාරිය සමග. ඒ අධිකාරිය උන්වහන්සේ තමා සතු කරගෙන අපි ඔකට කියනවා පර්සනලයිස් කරගෙන. එහෙමනම් අපිට ඒ ගැන අපි විග්‍රහ කරනකොට තේරෙනවා මෙන්න මේ දේ. එහෙමනම් එහෙම කතා කරන්ඩ ඒ පුද්ගලයා තුල කිසිදු නීති විරෝධී දෙයක් සිදු වෙන්න බෑ. මොකද එතරම්ම අධිකාරියක් එක්ක කතා කරනවා නම් ඒක නිකන් අර අපි කියන්නේ නිකන් බයිලකාරයෙකුට ඕක කරන්න බෑ. නිකන් එක දෙයක් කරලා තව දෙයක් එක දෙයක් කියලා තව දෙයක් කරන කෙනෙකුට ඕක කරන්න බෑ. දැවැන්ත අධිකාරියක් තියෙන්න ඕන. අධ්‍යාත්මික අධිකාරියක්. දැන් ඒකට අපිට ඉඟියක් ගන්න පුළුවන් අර මතේතුමාගේ 23 වන පරිච්ඡේදයේ ක්‍රිස්තුන් වහන්සේ කියනවානේ පරිසිවරු සහ විනයදරයන් ගැන කියන ඔවුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිබඳ අධි බලයලත් අටුවාචාරි වූ වෙති. කිසි සැකයක් නැහැ ඔවුන්ට තියෙනවා බලයක් අර්ථකථනය කිරීමට. නීතිය අර්ථකථනය කිරීමට විශේෂයෙන්ම විනයදරයන් කියන්නේ
නීතිඥවරු ඔවුන්ට පුහුණුවක් ලැබිලා තියෙනවා, බලයක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔවුන් කියන දේ අනුව යන්න, හැබැයි ඔවුන් කරන දේ නොකරන්න. ඒකට හේතුව උන්වහන්සේ කියනවා ඔවුන් එකක් කියති අනෙකක් කරති. ඒ කියන්නේ ඔවුන්ට ඇත්තට ඔවුන් නීතිය දැනගෙන ඉඳියට අධිකාරිය ඔවුන්ගේ දුර්වලයි. ඔවුන්ගේ අර ඔතෝරිටි එක, ස්පිරිචුවල් ඔතෝරිටි එක දුර්වලයි. මොකද ඔවුන් නීතිය පිළිබඳ විශාරදයන් වුණාට ඔවුන් අතින් නීතිය ක්‍රියාවට නැගෙන්නේ නැහැ. ඔවුන් නීතිය කඩ කරනවා. ඔවුන්ගේ බලය භාවිතා කරලා. එතකොට ඔවුන්ගේ අධිකාරිය දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ඔවුන් කියන දේ හරි, ඔවුන් කියන්නේ මෝසස්ගේ නීතිය විග්‍රහ කරන්නේ. ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. හැබැයි ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. දැන් ඒ චෝදනාව ක්‍රිස්තුන් වහන්සේට කරන්න බෑ. ක්‍රිස්තුන් වහන්සේ එකක් කියලා තව එකක් කරේ නැහැ. උන්වහන්සේ කියපු දේ කරා, කරපු දේ ඉගැන්නුවා. එහෙනම් උන්වහන්සේගේ අධිකාරිය අසම සමයි. අධ්‍යාත්මික බලය අසම සමයි. උන්වහන්සේට බැහැ කිසිදු චෝදනාවක් කරන්න. නීතියේ හරයට එරෙහිව උන්වහන්සේ ගියේ නැහැ. එතකොට අපි ඒ කාරණාව තේරුම් ගන්න ඕන. ඒ කාරණාව අපි විග්‍රහ කරගන්න ඕනේ. ඒ නිසා තමයි ඇත්තට දැන් ඒයින් අපි අදහසක් ගත්තොත් ඉතා වැදගත්. අපි කිතුම් නීතිඥවරයෙකුට නීතිගරුකව ජීවත් වීම ඉතා වැදගත්. නීතියේ කඩ නොකිරීම ඔහුගේ පෞද්ගලික ජීවිතය. නැත්තම් වෙන්නේ අර පරිසිවරු සහ විනයදරයන්ට වගේ වෙනවා. ඔවුන්ගේ අධිකාරිය, නෛතික අධිකාරිය එතකොට දුර්වල වෙනවා. මොකද දැන් නීතිය කියන දේ තරම්ම වැදගත් දෙයක් නම් අපි එක් කරන්න ඕනනේ. ඒ අනුව ජීවත් වෙන්න ඕනනේ. මේක මෙච්චර මහා ලොකු ගැඹීර දෙයක් නා. කඩ කරනවා කියන්නේ මේක ඇත්තට. ඒතර අපි දෙන මනෝවිද්‍යාත්මක පණිවිඩය තමයි කඩ කරනවා නම් මේක තරම්ම වැදගත් වෙන්න බෑ. හැලුවට ලක්වෙච්ච දෙයක් වගේ වෙනවා. මේක වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා ඉඳලා හිටලා අපි නීතිය උල්ලංඝනය කරත් ප්‍රශ්නයක් නැහැ. මේක ඔය කියන තරම් වැදගත් දෙයක් නෙවෙයි කියන. එතකොට අන්න ඒක තමයි sannivedanaya වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේට ඒ චෝදනාව ගොඩනගගෙනෙන්න බැරි වුණා. එහෙමනම් අනිත් එක තමයි අර නීතියට තියෙන නීතියේ තියෙන උදාරත්වයත් එතකොට නැති වෙනවා. නීතිය රකින්න අය අතිම්ම කැඩෙනවා නම් ඒ විනයදරයන් වගේ උන්වහන්සේගේ කාලයේදී. එතකොට ක්‍රිස්තුන් වහන්සේ අපිට පෙන්눔 කරනවා මෙන්න මේ දෙය. නීතියක් අපිට අවශ්‍යයි, යම් නෛතික රාමුවක් අවශ්‍යයි. හැබැයි මේ නීතියට අපි වහල් විය යුතු නැහැ. නීතිය පවතින්නේ මානවයාගේ ගැලවීම උදෙසා, විමුක්තිය උදෙසා. මානවයාට අපිට කිව්වොතින් සාමාන්‍ය වචනකින්, බයිබලීය වචනයක් නැතුව, මානවයාගේ අභිවෘද්ධිය උදෙසා, යහපත උදෙසා. එතකොට නීතිය තියෙන්නේ අපි සඳහා. අපි ඉන්නේ නීතිය සඳහා නෙවෙයි. එතකොට ඔතනදී අර ඔක හරියටම කියන්නේ ලීගලිසම් ඇන් ලීගලිස්ටික් කියන දේ. ලීගලිසම් කියන්නේ අපි නීතියට වහල්ලු වෙනවා. නමුත් අපිට නීතියක් අවශ්‍යයි. යම් නීතිමේ රාමුවක් අවශ්‍යයි. හැබැයි අර නීතිවාදයක් නෙවෙයි. ඒක හරියට අර මොරැලිටි එකක්, සදාචාරයක් අවශ්‍යයි. හැබැයි මොරලිසම් නෙවෙයි. සදාචාර වාදය වාදෙන් කරන්නේ මිනිස්සුන්ව පීඩාවට ලක් කරනවා. මිනිස්සු තුල ඇති කරනවා වර්ධකාර හැඟීමක්. අපි තුම් කවුරු හරි කාන්තාවක් අපි ගාවට ආවොතින් අපි තුම් ගප්සාවක් කරලා අපි උදව් කරන්නේ නැතුව ඒ කාන්තාවට ඇති කරන්න පුළුවන් වර්ධකාර හැඟීමක්. ඒතකොට අපි තවත් ඒ කාන්තාව මානසිකව වටනවා, පීඩාවට ලක් කරනවා. ඒක මොරලිසම්. ක්‍රිස්තුන් වහන්සේ ඒක කවදාකවත් කරේ නැහැ. උන්වහන්සේ කිව්වා මේක පාපයක් තමයි. හැබැයි උන්වහන්සේ ඔවුන්ට ඒ නිදහස් වෙන්න මඟ පෙන්වුවා. ක්‍රිස්තුන් වහන්සේ තුල ලීගලිසම් කියලා එකක් තිබුණේ නැහැ. නීතිවාදයක් තිබුණේ නැහැ. හැබැයි නීතියේ හරය ගැඹුර උන්වහන්සේ විසින් අවශෝෂණය කරගෙන තිබුණා. එතකොට දැන් අපි තුන් මෙහෙම දෙයක් හිතමු. ඔක තව ටිකක් තේරුම් ගන්න. අපි යනවා කියලා රටකට පළවෙනි වතාවට. හැබැයි ඒ රටේ නීතිය අපිට අවබෝධයක් නැහැ. හැබැයි අපි හැසිරෙනවා කියමුකෝ. අපි යම්කිසි විනයක් සහිතව යම්කිසි ආත්ම දමනයක් ඇතුව හැසිරෙනවා කියලා ඒ රටේ. අපි දුන් අවුරුද්දක් ජීවත් වුණා කියලා.
ඒ අවුරුද්ධ අවුරුද්දක් ජීවත් වෙලා දැන් අපි ආයි නැවත ගෙදරෙන්ද සූදානම් වෙනවා. අපි හිතමුකෝ එතකොට අපිට කියවන්න සිදුුණා කියලා යම්කිසි නීතියක් ගැන ඒ රටේ. එතකොට තමයි අපි අවදි වෙන්නේ ආ මෙහෙම නීතියක් තියෙනවා. හැබැයි මං දැනන් ඉදියේ නැහැ. හැබැයි මගේ චරිතය තුල ඒ නීතිය උල්ලංඝනය වෙන කිසිම දෙයක් නැහැ. එතකොට ඒ පුද්ගලයා ඒ රටේ නීතිය දැන නොදැනත් නීති විරෝධී දෙයක් කරලා නැහැ. ඒ පුද්ගලයා තින් නීති විරෝධී රටේ නීතිය උල්ලංඝනය වෙන කිසිම ක්‍රියාවක් වෙලා නැහැ. මොකද ඒ පුද්ගලයාගේ චරිතයේ තියෙන ඒ අධ්‍යාත්මික හරය අධ්‍යාත්මික වටිනාකම නිසා නීතිය නොදැන වුණත් නීති විරෝධී දෙයක් වෙලා නැහැ. ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් කෙනෙක් නීතිය හදාරලා යනවා ඒ රටට. ඒ රටේ නීතිය. හැබැයි පුද්ගලයා කරන්නේම නීති විරෝධී දේවල්. ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ පෙන්වන්නේ නීතිගරුකව ජීවත් වීමට අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. නීතිය දැන ගැනීම විතරක් නෙවෙයි, නීතිය හැදෑරීම විතරක් නෙවෙයි, අර විනයදරයන් වගේ තමාගේ අධ්‍යාත්මික පරිණතභාවය. ඔබට තමයි උන්වහන්සේ ඉගි කරන්නේ. අධ්‍යාත්මික වශයෙන් පරිණත වුණාම තමයි අපේ අතින් නීතියට එරෙහිව නොයන දේවල් සිදු වෙන්නේ. නීතියක් දැනගත්ත පළියට එහෙම එහෙම වෙන්නේ නැහැ. නීතියක් හදාරපු පළියට නීතිගරුක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි නීතිය පිළිබඳ විශාරදයන් අතිනුත් නීතිය උල්ලංඝනය වෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ නීතිය පිළිබඳ දැනුමේ අඩුවක් නෙවෙයි, ඔවුන්ගේ අධ්‍යාත්මික වශයෙන් ගැඹුරු පරිණතභාවය තවම යම්කිසි සාධනීය මට්ටමක නැහැ. ඔවුන් තාම ඉන්නේ හරි බොළඳ මට්ටමක. ඒක නිසා තමයි නීතියෙන් පමණක් රටක් දැහැමි කරන්න බෑ. දැන් පාවුලතුමා අපු නිගමනේ ඕක තමයි. පාවුලතුමාට ඕක තේරුණා. එතුමා පරිසිවරයෙක්, නීතිය දැනගෙන ඉඳියා, ජුදා නීතිය. එතුමාට තේරුණා නීතිමගින් පමණක්ම මානව සංහතිය දැහැමි කරන්න බෑ. එහෙමනම් බොහොම ලේසි. නීතියක් තියෙනවා, මිනිස්සු සේරම ගරු කරනවා, මුකුත් ප්‍රශ්න නෑ. එහෙම වෙන්නේ නැහැ නේ කිසිම රටකද? අපි දන්නවනේ අත්දැකීමෙන් කොච්චර නීති තිබුණා බොහෝ වෙලාවට වෙන්නේ නීති කඩකිරීම, කඩවීම. අධ්‍යාත්මික වශයෙන්ුත් එහෙමයි. එහෙනම් මෙය නෛතික ලෙස කරන්න බැරි දෙයක්. ඊට වඩා ඔබට ගිය බලයක් සහ මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ හිස්තන තමයි ක්‍රිස්තුන් වහන්සේ පුරවන්නේ. සහ එය දැන් අර නීතියේ බලයෙන් කරන දෙයක් නෙවෙයි, සම්බන්ධතාවයකින්, උන්වහන්සේ සමග සම්බන්ධතාවයකින් කරන දෙයක්. ඒ විතරක් නෙවෙයි, අපට අවශ්‍යයි පුද්ගලයෙකුගේ මඟ පෙන්වීම. ඒ කියන්නේ තව විදිහට කියනවා නම් කවදාකවත් පාපයක් නොකරපු පුද්ගලයෙක් අවශ්‍යයි අපට. කවදාකවත් පාපයක් නොකරපු පුද්ගලයෙක් අපට අවශ්‍යයි නීතිගරුකව ජීවත් වෙන්න. ආදර්ශයක් සහ ඒ වගේම අපිට එතකොට අපි දන්නවා අපට පුළුවන් පව් නොකර, නීතිය කඩ නොකර ජීවත් වෙන්න පුළුවන්. මොකද එහෙම ජීවත් වෙන උදාහරණ තියෙනවා. ඒක නිසා තමයි දැන් ක්‍රිස්තුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනුගාමිකයන් අපි සාන්තුවර චරිත කියන්නේ. ඔවුන් දිහා බැලුවම අපට ඒ අවබෝධය ලැබෙනවා. ඔවුන් උත්සාහ කරේ අධ්‍යාත්මික වශයෙන් හොඳ ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ ඔවුන් අතින් නීතිය කඩ වුණේ නැහැ. එහෙම පුළුවන් කියන ආදර්ශය තමයි ක්‍රිස්තුන් වහන්සේ අපට සැපෙව්වේ. ඒ විතරක් නෙමෙයි, එහෙම ජීවත් වෙනකොට ඒ නීතියට ලැබෙන ලොකු ගරුත්වයක්, මෝසෙස්ගේ නීතියටත් ඒ වගේම රටක තියෙන නීතියටත් ලොකු ගරුත්වයක් ලැබෙනවා. හැබැයි එහිදී සිදුවුණු දේ තමයි උන්වහන්සේ නීතියෙන් ඔබට ගියා. නීතියෙන් ඔබට ගිය පෞරුෂත්වයක් අවශ්‍යයි නීතිය ආරක්ෂා කරගන්න. එතන අපිට හරියට අපිට මෙහෙම කියන්න පුළුවන් ඒක. සැබවින්ම මෝසෙස්ගේ නීතියට පක්ෂපාතව, ඒ කියන්නේ මෝසෙස්ගේ නීතියේ හරයට පක්ෂපාතව ජීවත් වුණු ජුදා වංශිකයා තමයි ක්‍රිස්තුන් වහන්සේ. අනිත් අයගෙන් උනේ අඩු වැඩි වශයෙන් නීතිය කඩවීම, කඩකිරීම. උන්වහන්සේ තමයි ජුදා නීතියේ හරය මාංශගත කරපු තැනත්තා, ක්‍රියාවට නගපු තැනත්තා. ඒ සඳහා අර මං කිව්වේ පෞරුෂත්වයේ වර්ධනයක් අවශ්‍යයි, චරිත වර්ධනයක් අවශ්‍යයි.
එතකොට දැන් අපි ගමෝක අපි අපේ තත්වයට ගැලපුවොතින් හොඳ නීතිඥවරයෙක් වෙන්න නීතිය දැන ගැනීම විතරක් මදි. උදාර පෞරුෂත්වයක් තියෙන්න ඕන, කැරක්ටර් එකක්. අපි කියන්නේ මැග්නැනිමස් කැරක්ටර් එකක් තියෙන්න ඕන. අර මහා සාන්තවර චරිතයක් බවට පත් වෙන්න ඕන. බෝධිසත්වයෙක් බවට පත් වෙන්න ඕන. සැබෑ නීතිඥවරයෙක් වෙන්න. එතකොට ඔහු නීතිය දන්නවා විතරක් නෙවෙයි නීතිය පිළිබඳ විශාරදයෙක්. ඒ වගේම ඔහු ජීවත් වෙන්නේ ඒ ආකාරයෙන්, හරිම පරිණත ආකාරයෙන් ජීවත් වෙන්නේ. එතකොට නීතියට තියෙන ගරුත්වය ඇත්තට වැඩි වෙනවා. නීතිය අභිමානය වැඩි වෙනවා. නැත්තම් වෙන්නේ මිනිස්සු නීතිය වුණත් නිකන් බොහොම අඩු ලන්සුවෙන් ගන්නෙ. මොකද මේක විහිළුවක් වෙනවනේ. නීතිය තියෙනවා, හැබැයි ඒගොල්ලෝ මකඩ කරනවා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක හරි ලෝකේ තියෙන හොඳම විහිළුව බවට පත් වෙනවා. ක්‍රිස්තුන් වහන්සේ අතින් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඒක නිසා තමයි අර අධ්‍යාත්මික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයක නීතිය රැකෙන ප්‍රමාණය, නීතිය ආරක්ෂා වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔක දඬුවම් දීමෙන් පමණක් කරන්න බැරි දෙයක්. එහිදී තව දෙයක් අපි තේරුම් ගන්න ඕන. ඔක තව විදිහකට මෙහෙම බලන්න පුළුවන්. අපි හිතමු ලෝකේ ඉන්න හැමෝම ක්‍රිස්තුන් වහන්සේ වගේ පරණතාය කියලා. එහෙම නැත්නම් බුදුරයන් වහන්සේ වගේ අධ්‍යාත්මිකව පරණත අය. එහෙම තමයි ආසීසිය ෆ්‍රැන්සිස් තුමල්ලා වගේ අය. ඒතර එතුමන්ලට නීතිය දැනගත්තේ නැතත්, දන්නේ නැතත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නීතිය කඩ වෙන්නේ නැහැ එතුමන්ලගේ අතින්. නමුත් ලෝකේ බහුතරයක් මේ මට්ටමේ නෙවෙයිනේ ඉන්නේ. ඒක නිසා තමයි තාම අපිට නීතියක් අවශ්‍යයි. බහුතරේ මේ මට්ටමේ නෙවෙයි. සමහර දේවල් කරෝතින් ඒකට අනිවාර්යෙන් දඬුවමක් දෙන්න ඕනේ. ඒක බලෙන් නවත්තන්න වෙනවා. මොකද ඒ දේ කරෝතින් යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ නිතරම බස් එකේ යනකොට කාන්තාවන්ට ලිංගික අතවර කරනවා කියලා. ඒක බලහත්කාරයෙන් නවත්තන්න වෙන්නේ, නීතියෙන් නවත්තන්න වෙන්නේ නීති ආධිපත්‍යයෙන්. මොකද එයට ඉඩ දෙන්න බෑ රටක. ඒකයි නීතියක් අවශ්‍ය. නමුත් පරණත අය නම් ඉන්නේ ලෝකයේ රටක, ඔවුන් අතින් එවැනි දේවල් සිදු වෙන්නේ නැහැ. සැබෑ පිරිමියෙක් එවැනි දේවල් කරන්නේ නැහැ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. එතකොට මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි එහෙනම් මිනිස්යාගේ තියෙන තවම අධ්‍යාත්මික වශයෙන් තියෙන අපරිමිත භාවය, බොළඳ භාවය තියනකම් නෛතික රාමුවක් අවශ්‍ය. හැබැයි නෛතික රාමුවෙන් පමණක් හැම දෙයක්ම කරන්න බෑ. නීතියත් අවශ්‍යයි. දැන් ඔක පොඩ්ඩක් අර උගතෝ කෝටික දෙයක්. නීතිය රටක නීතිය අවශ්‍යයි. නීතියෙන් හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. තව දේවල් අවශ්‍යයි. ඒක නිසා තමයි රටකට අධ්‍යාත්මික සම්ප්‍රදායන් අවශ්‍ය වෙන්නේ. අධ්‍යාත්මික ගුණ වගාවන් විශේෂයෙන්ම තරුණ පරපුරට ඉගැන්වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. එහෙම නැතුව තද නීතියක් තිබිලා, ඒ වගේම හමුදා පොලිසි තිබිලා රටක් යහපත් කරන්න බෑ. මොකද මානවයා කියන්නේ සංකීර්ණ සත්වයෙක්. නෛතික රාමුවකින් විතරක් මානවයාගේ තත්ත්වය අපිට තේරුම් ගන්න බෑ. අතුලාන්තේ තව ගොඩාක් දේවල් තියෙනවා. දැන් අපේ උදාහරණයකට අතුලාන්තේ තුවාල තිබුණම අපේ අතින් සිදුවෙන නීති විරෝධී ක්‍රියාවන් වැඩි, පාපකාරී ක්‍රියාවන් වැඩි. මොකද ඒ පුද්ගලයා අකමැති වුණා සමහර දේවල් ඒ පුද්ගලයා අතින් සිදුවෙනවා. ඔහුගේ අතුලාන්තේ තියෙන ඒ තුවාල නිසා. ඒතර ඔහුට අවශ්‍ය අර අවුරුදු ගාණක් හිරේ ඉඳීම නෙවෙයි, ඔහුට අවශ්‍ය හිරේ දැම්මත් ඔහුව ඔහුගේ අතුලාන්තයේ සුව වෙන ක්‍රියාවලියකට ලක් කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ දඬුවම විඳලා එළියට ආවම නැවතත් ඒ දේ කරනවා. ඊට වඩා ඔව් දරුණු දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඒ අතුලාන්තයේ සුවපත් වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා. ඔය කාරණා සේරම උන්වහන්සේ තේරුම් ගත්ත ක්‍රිස්තුන් වහන්සේ. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ මා වෙතට එන්න. ඒ පෞද්ගලික මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි උන්වහන්සේ විසඳන්න ගියේ. නැත්නම් උන්වහන්සේට තිබුණා නීතිය ගැන කතා කරන්න හැම වෙලෙම අර නීතිඥවරයෙක් වශයෙන්. නමුත් ඒ මාර්ගයේ ගිහිල්ලා මානව සංහතිය ගලවා ගන්න බෑ. මානව සංහතිය ගැලවෙන්නේ පෞද්ගලික සම්බන්ධතාවයකින්. අර අපි කියන්නේ පෞද්ගලික මිත්‍රත්වයකින්, පර්සනල් රිලේෂන්ෂිප්ස් වලින් තමයි. ඒක අපේ ජීවිතෙත් අපිට තේරෙනවානේ. අපි කාලේ අපි වයසට යන්න යන්න වැදගත් වෙන්නේ මිත්‍රත්වයන්.
මිලමුදල් ගෙවල් දොරවල් යානවාහන කොච්චර තිබුණත් හොඳ යාළුවෝ ටිකක් නැත්තම් ඒ පුද්ගලයා ජීවත් වෙන්නේ ඉතාම හිස් ජීවිතයක්. ඉතාම අර නීරස ජීවිතයක්. අර්ථ විරහිත ජීවිතයක්. මොකද ওই දේවල් දාලයන්ඩ වෙනවනේ. හොඳ මිත්‍රත්වයන් තිබීම තමයි ඔහුගේ ඇතුළාන්ත ගැළවීමට දායක වන කාර්යය. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ සමග ඒ ගැඹුරු සෙනෙහසාත්මක මිත්‍රත්වය තමයි අපට සැබෑ සැනසීම දෙන්නේ කිතුණු දෘෂ්ටි කෝණයට අනුව. එතකොට උන්වහන්සේ කරේ නීතියක් එපා කීම නෙවෙයි, නීතියේ දිහා බලන විදිහ ගැඹුරු කරා, පුළුල් කරා. තව නීතියට එහෙම නැත්නම් ව්‍යවස්ථාවට තව ගොඩාක් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා කියන එක පෙන්වුවා. මාචාර්යතුමනි, අපි දැන් කතා කරේ විශේෂයෙන්ම නවගේසුම ඇතුලේ. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ කරගෙන උන්වහන්සේගේ නීතිය ගැන කියවීම මොකක් විය හැකිද කියන ප්‍රශ්නේ තමයි අපි මේ සාකච්ඡාව මෙච්චර දීර්ඝව කතා කරේ. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගෙන් පස්සේ විශේෂයෙන්ම සභාවේ ව්‍යාප්තියත් සමඟ, රෝමයේ මුල් කරගෙන සභාවේ ව්‍යාප්තියත් සමඟ අපි දකිනවා ලෝකයේ විධිමත් නීති පද්ධතීන් ඇති වෙනවා මධ්‍ය කාලීන ලෝකයේ. එතකොට විශේෂයෙන්ම අපි දකිනවා අද වෙනතුරුත් මේ සංවර්ධනය වෙලා අද වෙනකොට නූතන නීති පද්ධති වලට පවා මේ මධ්‍ය කාලීන ආරම්භ වෙච්ච විධිමත් නීතියේ බලපෑමක් බහුලව දකිනවා. එතකොට කිතුණු දායකත්වය මොන වගේද? අපිට කිතුණු දායකත්වය බැහැර කරන්න බැ. විශේෂයෙන්ම මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ නීතිය සම්බන්ධව. ඒකෙදි මම දැක දෙයක් තමයි කිසිම විෂයක් අපිට කිතුණු දායකත්වයේ නැතුව, නීතිය සඳහා කිතුණු දායකත්වයේ නැතුව ඒ විෂයට ප්‍රවේශයක් ගන්නට බැරි තත්ත්වයක්. ඒ කියන්නේ නීතිය ඇත්තටම කිතුණු පදනමකින් තමයි ලෝකයට දායාද වෙලා තියෙන්නේ වර්තමාන නීති බොහෝමය. මේ සම්බන්ධව අපි මොන වගේද අවධානය යොමු කරනකොට අපි මොන වගේ ආකල්පයකින් එළිය බලන්නට ඕනේ? හොඳයි, එකක් තමයි අපි දන්නවා මේ කිතුණු දහම ගත්තානේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ දේවල්. ඒතර යම් කිසි විදියක නීතිය පිළිබඳව අවබෝධයක් තිබුණා කිතුණුවන්ට පැරණි ගිවිසුමේ ආభాෂය නිසා. ඒ වගේම කිතුණු දහම රෝමයට ගියාම, රෝමයේ පැතිරෙන්න පටන් ගත්තම ඒ වෙනකොටත් රෝම ශිෂ්ටාචාරයේ ප්‍රධාන දායකත්වයක් තමයි ඔවුන්ට තිබුණ හොඳ නීති පද්ධතියක් රෝම නීතිය. අපි ගියොතින් පැරණි ග්‍රීසියට ඔවුන්ගේ දායකත්වය වුණේ දර්ශනය. ඒ වගේම සාහිත්‍ය බොහොම දක්ෂ නාට්‍යකරුවන් ඉදියා එස්කිලස්, සොෆොක්ලීස්, යුරිපිඩිස් යනාදි වශයෙන්. ඒ වගේම කාව්‍යමය ක්ෂේත්‍රය. රෝමයේ තිබුණු ප්‍රධාන දායකත්වයක් තමයි මානව සංහතියට නීතිය. ඒ වගේම සංවිධානාත්මක වීම. ඒ වගේම අපි කියන්නේ මොනවාද? විවිධාකාරයේ ඔය පාරවල් වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක ඔවුන්ට තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා ඔවුන්ගේ ඉතාම දක්ෂ නීතිඥවරු සිසෙරෝ වගේ අය. සිසෙරෝ බොහෝ දේවල් ලියලා තියෙනවා. ඒ වගේම ඉතාම දක්ෂ නීතිඥෙක් වශයෙන් තමයි එතුමාව සලකන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් කාවහරි අපි හිතමුකෝ යම් කිසි වර්ධකට චෝදනාවට ලක් වුණොතින්, චූදිතය වුණොතින් ඔහුට පුළුවන් නීතිඥවරයෙක් මගින් නිදහසට කරුණු කීම කියන එක රෝමයේ දායකත්වය. ඒ රෝමයේ තිබුණු සම්ප්‍රදායක් හොඳ සම්ප්‍රදාය. ඉස්සෙල්ලා කරුණු විමසනවා ඔහුට දඬුවම් කිරීමට පෙර. ඒ විතරන්නේ ඔහුට පුළුවන් නීතිඥයෙක් මගින් ඔහුගේ පැත්ත කියන්න. ඒක නිසා තමයි උදාහරණයකට දැන් ඔය ක්‍රිස්තුන් වහන්සේව මරපු විදිහම පොන්ටිස් පයිලට් විසින් රෝම නීතියට විරුද්ධ දෙයක් යන දෙයක්. එකක් තමයි එතරම්ම ඉක්මනින් පැය ගාණක් තුල පුද්ගලයෙක්ව විනිශ්චය කරන්න බෑ රෝම නීතියට අනුව. දෙක තමයි ඒ පුද්ගලයාට නීතිඥවරයෙක් මගින් කරුණු කියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට ඒ නීතිමය සම්ප්‍රදාය මොකද වුනේ? කිතුණු දහම රෝමයේ තුල විකාශනය වෙන්න පටන් ගත්තම රෝම ජාතිකයන් කිතුණු දහම වැළඳ ගන්න ඒ නීතියේ තියෙන හොඳ දේවලුත් කිතුණුවන් විසින් අවශෝෂණය කරගත්තා.
ඒක නිසා තමයි අදටත් කතෝලික සභාවේ තියෙනවා කැනන් ලෝ කියලා එකක් තියෙනවා. සභා නීතිය කියලා එකක් තියෙනවා. සමහර දේවල් කිරීමේදී අපට අවශ්‍යයි එකඟතාවයන්. ඒක කියන්නේ ඒකයි. යම් කිසි එකඟතාවයන් අවශ්‍යයි. නැත්නම් මිනිස්සු වශයෙන් දේවල් ඔහේ කරන්න බෑ. මොම සාමාන්‍ය නීතින් වලත් මුල් කොටස් අධ්‍යයනයේදී අපි දැකපු දෙයක් තමයි මේ සභා නීතිය කියන්නේ ලොකු බලපෑමක් කරලා තියෙනවා එතනදී. අනිවාර්යෙන්ම ඒක වැදගත්. දැන් උදාහරණයකට රදගුරුතුමේ මොන වයසේදී විශ්‍රාම යන්නේ කියන එක අපිට එකඟතාවයකට එන්න වෙනවනේ දල වශයෙන්. හරි. එතකොට දැන්ට තියෙන සභා නීතිය අනුව තමයි අවුරුදු 75දී විශ්‍රාම යනවා. සභා ප්‍රධානියා කැමති නම් අවුරුද්දක් දෙකක් තුනක් දික් කරන්න පුළුවන්. ඒ වගේ එකඟතාවයන් තියෙන්න ඕන. නැත්නම් පුද්ගලයන් තුල ඇති වෙන්න පුළුවන් බලතණ්හා වගේ දේවල්. යම් යම් තනතුරු වලට ජීවිත කාලය පුරාම එල්ලීගෙන සිටීම වැනි දේවල් නවත්තා ගැනීම සඳහා, අනවශ්‍ය ප්‍රශ්න අඩු කර ගැනීම සඳහා තමයි සභා නීති රාමුවේ එක තව පරමාර්ථ ගොඩාක් තියෙන එක පරමාර්ථයක්. එතකොට සභාවේ විධිමත් ලෙස සභාවේ ගමන යන්න පුළුවන්. එතකොට ඒක නිසා තමයි ඒ සමහරක් අපි කියන්නේ ඔවුන්ට කියන්නේ ජුරිස්ලා නේ, නීතිය පිළිබඳ විශාරදයන් පහළ වෙලා තියෙනවා. දැන් උදාහරණයකදී අපි කියවගත්තාම අගොස්තීනු මුනිතුමාගේ ග්‍රන්ථවල නෛතික පැතිකඩයන් තියෙනවා. එතුමා නීතිඥවරයෙක් නෙවෙයි වෘත්තිය, නමුත් එතුමා නෛතික ලෙස දේවල් හිතලා තිනවා දේව ධර්මයේ ආభాෂය සමග. ඊට පස්සේ ඊටාම ප්‍රධානම කෙනෙක් තමයි නීතිය ගැන ලියපු සාන්ත තෝමස් ඇක්වයිනස්. තුමා වෙනම සුම්මා තියොලොජිකාවල තිනවා කොටසක් නීතිය ගැන, නීතියේ ස්වභාවය ගැන. ඊට පස්සේ අපේ ඉන්නවා ග්‍රාෂියන් කියන නීති විශාරදයා ඉන්නවා. ඒ වගේ කාලෙන් කාලට විවිධ අය ඇවිල්ලා මේ දේවල්, ඒ වගේම තව ඉන්දියා මේ ජේසුනිකායට අයිති ෆ්‍රැන්සිස්කෝ සුවාරිස් පවා දේවල් ලියලා තියෙනවා. එතුමා පවා එතුමා ඒකට අපි කියන්නේ මේ මේ නීතියේ ස්පාඤ්ඤ සම්ප්‍රදාය, ස්පැනිෂ් ට්‍රැඩිෂන් එක කියලා කියන්නේ. ඒ ගැන යම් යම් සංකල්ප එතුමා ගැනල්ලා තියෙනවා. ඒ වගේම සමහරක් කිතුණු චින්තකය, උදාහරණයක් වශයෙන් ජෝන් ලොක් අපි සලකන්නේ නීතියට ඉතා වැදගත් චින්තකයෙක්. ජෙරමි බෙන්තම් වගේ අය. ඊට පස්සේ මෑත කාලේ ඉන්දියා ඉතාම දක්ෂ ජර්මන් ජාතික ජුරිස්ප්‍රුඩන්ස් වලට දක්ෂයි කාල් ෂ්මිට් කියන කෙනා ඉතාම දක්ෂ පුද්ගලයෙක් ලියලා තියෙනවා විශාල වශයෙන්. ඊට පස්සේ හාන්ස් කෙල්සන් කියන ඔස්ට්‍රියානු ජාතික. ඊට පස්සේ සැමුවෙල් ෆොන් ෆූෆෙන්ඩොෆ් කියන තවත් ජර්මන් ජාතික නීති විශාරදයෙක්. ඊට පස්සේ හියුගෝ ග්‍රෝෂියස් කියන පුද්ගලයා. ඊට පස්සේ කොර්ටෙස් ස්පාඤ්ඤ ජාතික. ඊට පස්සේ ඉන්දියා බොලන්දෝ කියලා ඉන්දියා. ඊට පස්සේ ඉන්දියා ඩි මයිස්ත්‍රේ වගේ ඔවුන් ප්‍රංශ ජාතික නීති විශාරදයෝ. ඔවුන් සභා නීතියේ තාභාෂයෙන් නීතිය නැවත නැවත අපි කියන්නේ ෆිලොසොෆයිස් කරන්න බලලා තියෙනවා. දාර්ශනික වශයෙන් විග්‍රහ කරන්න උත්සාහ දරලා තියෙනවා. ඒ වැදගත්. මොකද සමහර දේවල් සමහර අලුත් අත්දැකීම් තියෙනවා. ඒවා අපිට ෆිලොසොෆයිස් කරන්න වෙනවා. අලුත් අත්දැකීම් සහ අලුත් දේවල් තියෙනවා. ඒතකොට ඒ දිහා අපිට බලන්න සිදු වෙනවා. දැන් මට මතක අපි අතර පොඩි අර 80 ගණන් වල සේපාල ඒකනායක කියන කෙනා අර අහස් යානාවක් ගුවන් යානාවක් පැහැර ගත්තා, හයිජැක් කරා. තල් ලංකාවේ නීති තිබුණ නැහැ ඒ වගේ දෙයකට දඬුවම් කරන්න. නීති පොතේ නැහැ එහෙම දෙයක්. මොකද කවුරුත් හිතුවේ නැහැනේ නීතිය හදනකොට ගුවන් යානා හයිජැක් වෙයි කියලා. ඔව්. එතකොට දැන් මේක අලුත් අර්බුදයක්නේ. එතකොට ඒ කොහොමද අපි එවැනි දේවල් දිහා බලන්නේ? එහෙම නැත්නම් ඒකට කොහොමද අලුතෙන් නීතියක් හදනවද වගේ ප්‍රශ්න එනවනේ කාලෙන් කාලෙට. එතකොට ඒ නීතිය දිහා බලලා ඒ දාර්ශනික පද්ධතිය, දාර්ශනික විග්‍රහයන් ඉතාම වැදගත්. දැන් නූතන කාලෙත් ඉන්නවා ජර්මන් ජාතික දාර්ශනිකයෙක් ඉතා වැදගත් නීතිඥවරුන්ට යර්ගන් හබමාස් කියලා. එතුමා දැන් මම දන්නවා පිලිපීනේ සමහර ඔය කැනන් ලෝයර්ස්ලා එතුමාගේ සංකල්ප ගන්නවා හබමාස්ගේ අරගෙන සමහර දේවල් නැවත නිර්වචනය කරනවා.
ඒ වගේ ඓතිහාසික වශයෙන් විකසිත වීමේ ක්‍රියාවලිය ඉතා වැදගත්. දැන් අපි ගියෝතින් පොඩ්ඩක් සාන්ත තෝමස් ඇක්වයිනස්තුමාට උදාහරණයක්කින් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතුමා නීතිය දිහා බලපු දෘෂ්ටිකෝණය ඉතා වැදගත්. එතුමා නීතිය කොටස් හතරකට බෙදනවා. ඒ කොටස් හතරේ පළවෙනි එක තමයි එතුමා කියන ලතින් භාෂාවේ ලේක්ස් එතර්නා කියලා. ඉටර්නල් ලෝ. ඊට පස්සේ දෙවනි කොටස තමයි ලේක්ස් නතුරාලිස් කියලා කියන්නේ ලතින් නැචුරල් ලෝ. ඊට පස්සේ ලේක්ස් දිවිනා ඩිවයින් ලෝ. ඊට පස්සේ අන්ත හතරවෙනි එක තමයි ලේක්ස් උමානා හියුමන් ලෝ. එතකොට කොහොමද මේ කොටස් හතර මොනවාද? ආයි ඉටර්නල් ලෝ, නැචුරල් ලෝ, ඩිවයින් ලෝ ඇන් හියුමන් ලෝ. එතන ඉටර්නල් ලෝ කියන එක වෙනස් වෙන දෙයක් නෙවෙයි. එය අපි හැමෝටම එකඟ විය හැකි දෙයක්. එය සර්වසාධාරණ දෙයක්, විශ්වීය දෙයක්. එය කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැහැ. මොන තරි ප්‍රශ්නයක් කියනවා දැන් එහෙම වුණොත් අපි හිතමුකෝ එක කාලෙකදී අපි කියනවා මිනී මැරීම ප්‍රශ්නයක් නැහැ. ඉර දෙන්න ඕන. ඊට පස්සේ කියනවා නෑ මිනී මැරීම පාපයක්. මිනී මැරීමට මරණ දඬුවම දෙන්න ඕන. ඊට පස්සේ ආයි අපිට හිතෙනවා නෑ නෑ කමක් නෑ අපි ඉඩ දෙමු මිනී මැරීමට කියලා. එහෙම වුණොත් හරි අවුලක් වෙන්නේ ඉතිහාසයේ සහ සමාජය තුල. ඊට ඉටර්නල් ලෝ කියන එක සදාකාල නීතිය කියන එක ලේක්ස් ඉතර්නා කියන එක වෙනස් වෙන්නේ නෑ. ඊට ඔහුට ඇක්වයිනස්තුමාට අනුව කොහෙද අපි මේ නීතිය තියෙන්නේ? මූලික වශයෙන් බයිබලය තුල. එහෙම නැත්නම් ඒ ශුද්ධෝ ග්‍රන්ථවල සමහරක් එක එක ආගම් වලට අයිති ශුද්ධෝ ග්‍රන්ථවල තමයි ඒ සදාකාල නීතිය තියෙන්නේ. ඒතරේ සදාකාල නීතියේ ප්‍රකාශනයක් පිළිබිඹුවක් තමයි ස්වභාවික නීතිය. නැචුරල් ලෝ, ලේක්ස් නතුරාලිස් කියන එක අර මහාදේ පිළිබිඹුවක්. ඒතර උදාහරණයකට අපි දන්නවා මිනිසාට ස්වභාවයෙන්ම තියෙන අභිමානයක් natural law එක. ඒ වගේම ස්වභාවයෙන්ම අපිට තියෙනවා යම් කිසි විදියක අයිතීන් තියෙන. කාටකත් ගන්න බෑ. රජයටත් ඒක ගන්න බෑ. මානව උදාරත්වය කියන දේ අපිට මේ කාගෙන්වත් ලැබුණු දෙයක් නෙවෙයි. රජයට, දේශපාලඥයන්ට ඒකට අත තියන්න බෑ. ඒක අපිට ලැබිලා තියෙන දෙයක් ස්වභාව උපතින්ම නයිසાર્ගිකව ආම ලැබිලා තියෙන දෙයක්. ඊට පස්සේ අපි ගමුකෝ ඩිවයින් ලෝ කියන එක ලේක්ස් දිවිනා කියන එක දේව නීතිය කියන දෙය. එය දෙවියන් වහන්සේ විසින් ඇති කරපු දෙයක්. මොකද දෙවියන් වහන්සේ ඉන්නවා නම් දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා නම් උන්වහන්සේට තියෙනවා මේ ලෝකයට සැලැස්මක් තියෙනවා. මේ ලෝකේ යා යුතු විදිහ ගැන උන්වහන්සේට තියෙනවා යම් කිසි විදිහක දැක්මක්. ඒ තුලින් තමයි දේව නීතිය සකස් වෙලා තියෙන්නේ. තර අපි දේව නීතියට එරෙහිව ගියෝ තින් වෙන්නේ අපිටම හානියක් කරගන්නවා. ඊට පස්සේ මනුෂ්‍ය නීතිය හියුමන් ලෝ කියන එක ලේක්ස් උමානා කියන එක ඇත්තට අර සදාකාල නීතියේ පිළිබිඹුවක් ප්‍රකාශනයක්. එතකොට මානව සමාජයක තියෙන්න බෑ නීතියක් සදාකාල නීතියට එරෙහිව යන එකක්. එහෙම තියෙනවා නම් අපි තුම එහෙම රටක දේශපාලඥයන් සහ පාර්ලිමේන්තුව විසින් ගෙනාවා කියලා එහෙම නීතියක්. එතකොට එතුමා කියනවා මිනිස්සුන්ට තියෙන අයිතියක් ඒකට අකීකරු වෙන්න. දැන් උදාහරණයක් වශයෙන් සදාකාල නීතියට අනුව ගබ්සාව සලකන්නේ නීති විරෝධී දෙයක් වශයෙන්, පාපයක් වශයෙන්. එතකොට රටක ඒක නීතිගත කරෝතින් අර තමාගේ හෘද සාක්ෂියට ඒක විරුද්ධ නම් එවැනි දෙයකට සහභාගි නොවි ඉන්න අයිතියක් තියෙනවා. අපි තුන් වෛද්‍යවරේ ප්‍රතික්ෂේප කරනවා මට හෘද සාක්ෂියට එකඟව ගබ්සාවක් කරන්න බෑ. ඒකට සහභාගි වෙන්න බෑ, උදව් කරන්න බෑ. රටේ නීතියේ ඒකට ඉඩ තිබුණත්. එතකොට මොකද සදාකාල නීතිය සමාජ නීතියට වඩා, එහෙම නැත්නම් මනුෂ්‍ය නීතියට වඩා ඉහළින් තියෙන දෙයක්. ඒක නිසා අරකට අකීකරු වෙන්න පුළුවන් ඒ ලොකු නීතිය, ඒ ලොකු දේ ආරක්ෂා කරගන්න පොඩි දෙයකට එකඟ නොවී ඉන්න පුළුවන් කියන විග්‍රහය එතුමා ගේනවා. ඒ වගේම සමහරක් නීති යම්කිසි නීතියක් ඒක අසාධාරණේ ක්‍රියාවක් නම් ඒ තුලින් අසාධාරණය
පිළිබිබු වෙනවා නම් එහෙම නැත්නම් පැතිරෙනවා නම් අක්වැනස්තුමා කියන එක නීතියක් නෙවෙයි. එය it's an act of injustice. Act of injustice ඒක නිසා ඒකට එකඟ විය යුතු නැහැ. ඒකට තමා මේ යට වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අකීකරු වෙන්න පුළුවන් කියන එක එතුමා ගේනවා. එතකොට අර ඒ අර ලොකු රාමුවකින් තමයි එතුමා නීතිය දිහා බලන්නේ. තව විදිහට කියනවා නම් නීතිය මානව ජීවිතය ආරක්ෂා කරන, ප්‍රගුණ කරන මානව සම්බදකම්, විශේෂයෙන් මානව සම්බදකම් සමාජයේ යහ පැවැත්ම ශක්තිමත් කරන දෙයක් තමයි. නීතිය මානව ජීවිතයට සේවය කරන දෙයක්. ජීවිතය ආරක්ෂා කරන දෙයක්. මානවයා සිටින්න නීතියට නෙවෙයි, නීතිය තියෙන්නේ මානවයා උදෙසා කියන ඒ දෙය. ඒතර මානවයාගේ ජීවිතය හරියටම ආරක්ෂා වෙන්නේ සදාකාල නීතියට අනුව අපි කටයුතු කරාම. ඒ සදාකාල නීතියේ පිළිඹුවක් වෙන්න ඕන සමාජයේ නීතිය. ඒකට එරෙහිව යන්න බෑ. ඒතර මේ නීති රාමුවට තියෙන පදනම හරි දුර්වලයි. එහෙම නැත්නම් ඒ නීතිය නීතිගත වෙලා තියෙන යම්කිසි පිරිසකගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට, යම්කිසි පිරිසකගේ මතවාදී හෝ දේශපාලන වමනාවක් වෙනුවෙන් තමයි එය වෙලා තියෙන්නේ. එහෙම නැතුව පොදු යහපත උදෙසා නෙවෙයි. එතකොට අක්වයිනස්තුමා හඳුන්වලා දෙනවා තව සංකල්පයක් පොදු යහපත, සුමුම් බොනුම් කියලා අපි කියන්නේ ලතින් වලින්. හැම නීතියකින්ම පොදු යහපත තමයි ප්‍රගුණ වෙන්න ඕන, ප්‍රොමෝට් වෙන්න ඕන. එක පිරිසකගේ හෝ කණ්ඩායමකගේ යහපත නෙවෙයි, සමස්ත සමාජයේම බහුතරයකගේ පොදු ප්‍රගමනය, ප්‍රගතිය තමයි ඒ තුළින් පිළිබිඹු වෙන්න ඕන කියන එක. ඒක නිසායි අර එක කණ්ඩායමකට දෙහිකට හෝ ගැන හිතලා නෙවෙයි, සමස්තයම සැලකිල්ලට අරගන්න ඕන. ඒක නිසා ඒකයි නීතිය ඒතර තියෙන්නේ පොදු යහපතට සේවය කිරීම සඳහා. නීතිය නීතිය සඳහා නෙවෙයි, අර common good කියන සංකල්පය සඳහා. ඒ නිසාම තමයි ඇත්තට බයිබලය තුල විශේෂයෙන්ම ක්‍රිස්තුන් වහන්සේගේ සුභාරංචිය තුල දේශපාලන දැක්මක් තියෙනවා. බොහෝ අය ඒක තේරුම් අරගෙන නැහැ. හැබැයි ඒක පක්ෂ දේශපාලන දැක්මක් නෙවෙයි. අර පක්ෂයට හෝ මේ පක්ෂයට හෝ මේ මතවාදයේ සඳහා කරන එකක් නෙවෙයි. බයිබලයේ දේශපාලනය තමයි පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම. මානවයාට බලපාන ප්‍රශ්නවලදී යම්කිසි ස්ථාවරයක් ගැනීම. හැබැයි ඒක කරන්නේ යම්කිසි දේශපාලන මතවාදයක් ප්‍රොමෝට් කරන්න නෙවෙයි, ප්‍රගුණ කරන්න නෙවෙයි. එහෙම නැත්නම් බලයට ගේන්න නෙවෙයි. ඒතකොට ඒක පටු දේශපාලනය වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට එහෙම අයිතියක් තියෙනවා. හැබැයි ඒක අපි අර බයිබලයේ දේශපාලනය එක්ක පටලවා ගත යුතු නැහැ. අපි ඔක කියන තව විදිහකින් politics with small p and capital p. පොඩි p අකුරින් ලියන අරක පොදු යහපත හැමෝගේම ප්‍රගතිය උදෙසා කටයුතු කිරීම. උදාහරණයක් අපි ගමු, අපි තුන් මේ ප්‍රදේශයේ තියෙනවා කියලා ගැඹුරු පාරිසරික ප්‍රශ්නයක් විශාල විදිහට පුද්ගලයන්ට බලපානවා කියලා. එතකොට හැමෝටම කිතුනුවන්ටත් තියෙනවා වගකීමක් ඒ වෙනුවෙන් දෙයක් කරන්න, පරිසරයේ උන්නතිය උදෙසා, ආරක්ෂාව උදෙසා. හැබැයි ඒක කරන්නේ යම්කිසි පක්ෂයක් බලයට ගේන්න නෙවෙයි, යම්කිසි දේශපාලඥයෙක්ව ප්‍රසිද්ධ කරවන්න නෙවෙයි. මොකද ඒ පරිසර ප්‍රශ්නේ හැමෝටම බලපාන නිසා. එහෙම නැත්නම් මානව අයිතිවාසිකම් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියමුකෝ රටේ. එතකොට ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමට කිතුනුවන්ට අයිතියක් තියෙනවා. ඒක අර මේ පටු දේශපාලනය නෙවෙයි. ඒක නිසා බයිබලයේ තුල දේශපාලන ගැඹුරු දේශපාලන දැක්මක් තියෙනවා. මේ අපි නිකන් අර සියලුම දේ අනාගතේ හරියයි කියලා අකුලගෙන ඉන්න ජනතාවක් නෙවෙයි කිතුනෝ කියන්නේ. මොකද අපට තියෙනවානේ බයිබලයේ දිවැසිවර සම්ප්‍රදායක්. ඒ කියන්නේ සත්‍යය කතා කිරීම, අසාධාරණයක් දැක්කම ඒට එරෙහිවීම, මහා දිවැසිවර සම්ප්‍රදායක් අපට තියෙනවා පැරණි ගිවිසුමේ ඉඳලා. නවගිවිසුමේ පවා උදාහරණයකට මරියතුමියගේ උදාන ගීයේ තියෙනවා දිවැසිවර වචන තියෙනවා. ස්නාවක ජොහන්තුමා කරේ දිවැසිවර කාර්යයක්. ඒ කාලයේ ඉඳපු රජවරුන් විසින් කරන ලද වැරදි අසාධාරණ ක්‍රියාවන් වලට තදින් කතා කරා.
ක්‍රිස්තුන් වහන්සේත් හෙරෝද ඇන්ටිපාස්ට කිව්වා අර හිවලා කියලා කිව්වා. ඒ කියන්නේ රජ සමග තිබුණු පෞද්ගලික කෝන්තරයක් නෙවෙයි, ඔහු අතින් සිදු වුණු විවිධාකාර අසාධාරණ ක්‍රියාවන් නිසා යම් දිවැසිවර මෙහෙවරක එතුමාත් උන්වහන්සේත් යෙදුණා. ඒ දිවැසිවර කාර්ය තුලක් තියෙනවා, නෛතික රාමුවක් තියෙනවා. ඇත්තට දිවැසිවර කාර්යයේ යෙදෙන්නේ නීතියට ආදරේ අය. නීතිමය වශයෙන් අපි නීති විරෝධී දේවල් නොකළ යුතුයි, පාපකාරී දේවල් නොකළ යුතුයි කියන මතේ ඉන්න අය තමයි දිවැසිවර කාර්යයක යෙදෙන්නේ. ඒතර දිවැසිවර කාර්යනුත් කරන්නේ සමාජයක මනා පැවැත්ම ආරක්ෂා කිරීම. දිවැසිවරු නැති වුණොත් වෙන්නේ නීතියක් පිරෙහෙන්න පටන් ගන්නවා, දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ සමාජයේ අමු කැලයක් බවට, හිංසනෙන් පිරුණු සමාජයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි නීතිය පිළිබඳව විශේෂයෙන්ම කාලෙන් කාලට කිතුණු චින්තකයන් හිතලා විවිධාකාරයේ සංකල්ප ගත කිරීම කරලා තියෙන්නේ. දැන් අදටත් එහෙම ඉන්නවා. දැන් අදටත් ඉන්නවා ඉතාම දක්ෂ දාර්ශනිකයෙක්, එතුමා ස්විස්තරලන්ත ජාතික පූජකතුමෙක්, ෆාද විලියම් රොන් හයිම කියලා. එතුමා ඇත්තට මේ දාර්ශනිකයෙක්. නමුත් නීතිය විශේෂයෙන්ම ස්වභාවික නීතිය ගැන, නැචුරල් ලෝ කියන එක ගැන ගොඩාක් එතුමා රචනා කරලා තියෙනවා. ඉතාම දක්ෂ චින්තකයෙක් සහ දේවධර්ම ශාස්ත්‍රඥයෙක් තමයි විලියම් රොන් හයිම. එතුමාගේ ග්‍රන්ථ කියවගත්තම තේරෙනවා මේ නූතන කාලේ සමහර ප්‍රශ්න ගැන අපි නැවත ගැඹුරින් සිතා බලා දාර්ශනීකරණයට ලක් කරන්න ඕන කියන එක. මහාචාර්යතුමනි, අපි සාකච්ඡා කරා ක්‍රමානුකූලව නීතිය විකාශනය සහ මධ්‍යකාලීන කිතුණු චින්තකයන්ගේ දායකත්වය, මේ සියල්ලම කතා කරලා අපි නීතිය තුළ අපි කියනවා මේ වරදක්, අපි ආගමික වශ පැතිකඩකින් ගත්තත් අපි පාපයක් කියලා කියනවා. නමුත් අපි නීතියේ විග්‍රහයේදී අපි කියන වරදක් යමක් කළ යුතු යමක් නොකර සිටීම හෝ නොකළ යුතු යමක් කිරීම, omission and commission, ඒ දෙකම අපි වරදක් විදිහට සලකන. එතකොට අපි මේක කිතුණු දැක්මකට වඩා මම ඒකට දේවධාර්මික පැතිකඩකින් කතා කරේ. ඇත්තටම වරද, එහෙම නැත්නම් පාපයක් විදිහට අපි දෙයක් තේරුම් ගන්නකොට නීතිමය සහ දේවධාර්මික සම්මිශ්‍රණයකින් අපි මේක කොහොමද තේරුම් ගන්නේ? ඇතැම් දේවල් තියෙනවා අපි එච්චර හිතන්නේ නැහැ මේක වරදක්ද ඇත්තටම කියන ප්‍රශ්නේ අපිට තියෙන. අපිට තෝරා බේරා ගන්න සමහර වෙලාවට අර තියුණුව මේ ඉර අඳින්නට ඕනේ මෙතන කියලා කෙනෙක්ට තේරුම් ගන්නට සමහර වෙලාවට තේරුමක් වැටහීමක් නැති අවස්ථා තියෙනවා. එතකොට මේ ගැන අපි කොහොමද අවබෝධ කරගන්නේ මේ ක්‍රියාව වරදක්ද නීතිමය පැත්තකින්, එහෙම නැත්නම් දේවදාත්මික පැත්තකින් මේක පාපයක්ද? මෙන්න මේ ඉර අපි කොතනද අඳින්නට ඕනේ? විශේෂයෙන්ම අපේ එදිනෙදා ජීවිතයේ වගකීමක් සහිත නීතිගරුක සහ ක්‍රිස්තුස් වහන්සේව අනුගාමී වෙන පිරිසක් විදිහට අපි මේ දේ කොහොමද ප්‍රැක්ටිකල් විදිහට ප්‍රායෝගික වශයෙන් අපි ඒකට අවතීර්ණ වෙනවනේ කොහොමද? දැන් අර එක තිමෝතිගේ ලිපියේ හසුනේ තියෙනවා මෙන්න මෙහෙම, පස්වෙනි වගන්තියේ පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම දෙයක් කියවෙනවා. 1 තිමෝති 5:22, nor participate in another man's sin, keep yourself pure. තව කෙනෙකුගේ, අපිට සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්, තව කෙනෙකුගේ පාපයට සහභාගී නොවන්න, ඔබව පිරිසිදුව තබා ගන්න. එතකොට කොහොමද අපි තවත් කෙනෙකුගේ පාපයට, එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාවකට සහභාගී වෙන්නේ? ඒ ගැන දැන් ওই පාඩේ ගැන සභාවේ තියෙනවා පැහැදිලි ඉගැන්වීමක්, විග්‍රහයක් තියෙනවා. විශේෂයෙන් ඒ ගැන විස්තර කියව ගන්න පුළුවන් අර කතෝලික ධර්ම උපදේශයේ පොතේ. ඒ විග්‍රහය අපි සාරාංශගත කරොත් මෙහෙමයි, තව කෙනෙකුගේ පාපයට සහභාගී විය හැකි ක්‍රම 9ක් තියෙනවා. We can know 9 ways of participating in another's sin, hari, or 9 ways of being accessory to another's sin. Palawini ekak thamai upadeshanaya mage kaata hari by counsel kiyala api kiyanne, kaata hari api kiyana ya eka hondai okawa maranda mona okata gahanda mona, api yam kisi vidiyaka upadeshanaya athenawa.
එතර මම සහභාගි වෙලා ඒ පාපයට මම නෙවෙයි කරන්න හැබැයි මං අරයාව ඒ පුද්ගලයාව ගෙනලා. ඊට පස්සේ බයි කමෑන්ඩ් අනදීමක් විශේෂෙන් දැන් අපි තුන් මම ගුරුවරයෙක් කියලා. එතර මගේ ශිෂ්‍යෙක් මට කොහොමත් පක්ෂපාතින යටයිනේ මං බල කරනවා. ඔයා ගිහිල්ලා මේ දේ කරන්න ඕන. එහෙම නැත්නම් යම් කිසි ආයතනයක ප්‍රධානීෙක් එතන වැඩ කරන සාමාන්‍ය කෙනෙකුට දෙනවා කොන්ත්‍රාත්තුවක් අහවලාට ගිහිල්ලා ගහන්න කියලා. අර පුද්ගලයා කැමති නැහැ. නමුත් තමාගේ බොස්නේ කියන්නේ ප්‍රධානියානේ. රස්සාවත් ආරක්ෂා කරගන්න ඕනනේ. ඒ නිසා කරනවා ඒක. ඔය දෙවනි කරුණ ගැන කියනකොට මේ ශ්‍රී ලාංකික නීති ඉතිහාසයක අවස්ථාවක් සඳහන් කරනවා. ප්‍රේමවති මනම්පේරි ඝාතන නඩුවේ නඩු තීන්දුව අපි සාකච්ඡා කරගෙන යනකොට අපි එක තැනක දකිනවා අධිකරණය ඉදිරිපත් කරන තීරණේ කියනවා ඔබ ආයතන ප්‍රධානියෙක් ඔබගේ ප්‍රධානියෙක් කියන පළයට හැම දෙයක්ම නීතියක් බවට පත් වෙන්නේ නැහැ කියලා. දේව ධාර්මික වශයෙන් මේවා නීතිමය පැතිකඩ එකකින් මේවා එකම කරුණ තමයි මේ පැහැදිලි වෙලා තියෙන්නේ. ආ දේව ධාර්ම එහෙම ඉන්න සමහරක් ඔය මට එක එතුමා දැන් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකුත් කව 71 කැරැල්ලේදී එයාට අණක් ආවා කියලා ඒ තව එයාත් එක්ක සේවය කරපු කෙනෙකුගේ තරහකාරයෙකුට වෙඩි තියන්න කියලා. මෙයා ප්‍රතික්ෂේප කරාලු. මොකද පෞද්ගලික හෝන්තරයක් නැතන තියෙන්නේ. ඒ වගේ එකතර බයි කමෑන්ඩ් අපි අපේ බලය සහ මගේ අධිකාරිය සහ තනතුර භාවිතා කරලා විශේෂයෙන් මගේ යටතේ ඉන්න කෙනෙකුට බල කරනවා. ඒක පුළුවන් පවුලක අයියා කෙනෙක් මල්ලි කෙනෙකුට බල කරනවා. මේ තැබෑරුවට ගිහිල්ලා මට අරක්කු කාලක් ගේන්න කියලා. එතකොට මේ මල්ලි කල යුත්තේ අකීකරු වීම. ඒක පාපයක් නෙවෙයි. මොකද අපිට අකීකරු වෙන්න පුළුවන්. ඒ කීකරු වීමෙන් මට පාපයක් පාපයකට මාව පෙළඹෙනවා නම් අකීකරු වෙන්න පුළුවන් මගේ ප්‍රධානීෙකුට. ඒක කතෝලික සභාවෙන් අනුමත කරන විග්‍රහයක්. ඊගාවෙක තමයි බයි ප්‍රොවොකේෂන් සෝරි බයි කන්සෙන්ට් එකඟ වෙනවා. තමයි එකඟතාවය පළ කරනවා. තමා කියනවා ඒක හොඳයි. ඒක කළ යුතු දෙයක් කියලා එකඟතාවයක දුන්නම ඒ පුද්ගලයා ධෛර්යයටපත් වෙනවානේ. ඊට පස්සේ බයි ප්‍රොවොකේෂන් උසිගැන්වීම. දැන් මට මතක එක සැරයක් මම දැක්ක රණ්ඩුවක් පිරිමි දෙන්නෙක් අතර මේ අනිත් පිරිමි එක පිරිමියෙකුගේ නෝනාත් එතන ඉඳියා. ඒ නෝනා කියනවා මෙයාගේ ස්වාම පුරුෂයාට ගහපන් ඕකට ගහපිය ඕකට කියලා බේරන්න නෙවෙයි එයා යන්නේ අර ස්වාම පුරුෂයාව උසි ගන්නවා ප්‍රොවෝක් කරනවා තව තවත්. දැන් එතන ඉන්න අය බැලුවේ ඒක විසඳන්න නෝනා කියනවා ගහන්නම කියලා. එතන බයි ප්‍රොවොකේෂන්. යා උසි ගැන්වීම එහෙම නැත්නම් යම් කිසි අපි තල්ලු කරනවා ඒක කරන්න බොහොම හොඳයි කියලා. එතන නෝනා කිව්වම ගහපන් කියලා නොගහින්න බෑනේ. ඒ වගේ දෙයක් උනේ. ඊට පස්සේ බයි ප්‍රේස් ඔෆ් ෆ්ලැටරි අපි ඒක ප්‍රශංසා කරනවා. අපි ඒ පුද්ගලයාව අර මුරුන් ගත්තේ තියෙන ඔයා කරේ හොඳ දෙයක් ඔය මේක ඔයා ජාතික වීරයෙක් කියලා ඒ පුද්ගලයාව අපි අහස උසට වර්ණනා කරනවා. ඒ පාපය කිරීම ගැන හෝ කිරීම කරන්න යෑමට you praise the act. ඊට පස්සේ by concealment සමහර කාලට අපි එක හංගන අපි දන්නවා කවුද කරේ කියලා. එහෙම නැත්නම් වැරදි වැඩේ කරේ කවුද කියලා හැබැයි අපි ඒක හංගනවා මුකුත් කියන්නේ නැහැ. ඒකත් ඉතා භයානක දෙයක්. ඊගව by partaking සමහර කට ඒකේ අපි සහභාගි වෙනවා. ඍජුව හෝ වක්‍රව දැන් අපි හිතමුකෝ ඒ කෙනෙක් යනවා පීයෙන් අනින්ද. අතර ඒ පුද්ගලයාට තාම පීයක් හම්බෙලා නැහැ. අපි දෙනවා යාට. කියලා මේ මන්නේ අරගෙන යන්න කියලා. එතන මම සහභාගි වෙලා ඒ ක්‍රියාවට. එහෙම නැත්නම් පුද්ගලයාට අපි පිස්තෝලයක් ලබා දෙනවා. අපි නෙවෙයි වෙඩි තියෙම කරන්නේ. හැබැයි අවශ්‍ය කරන ආයුධ අපි දෙනවා. ඊගාව බයි සයිලන්ස් නිහඬව ඉඳීම. දැන් ඔක වෙනවා සමහරක් වෙලාවට ওই විවාහ වගේ දේවල් වලදී අපි තුම එක තරුණියෙක් විවාහ වෙන්න යන තරුණයා ඉස්සෙල්ලා බැඳලා ඉඳා කියලා බැඳලා ඉඳපු කෙනෙක් කියලා. හැබැයි ආයක කියන්නේ නැහැ කාටක්වත්. මේ වෙන රටක හරි විවාහ වෙලා ඉඳපු කෙනෙක් ආයක හංගගෙන ඉන්නවා. හැබැයි සමහරක් අය ඔක දන්නවා. ඒගොල්ලෝ ඒක කියන්නේ නැහැ. සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ විවාහ වෙලා ටික කාලයක් ගිහිල්ලා තමයි මේ කාන්තාව දැනගන්නේ මං මේ බැඳපු කෙනා ඇත්තට බැඳලා ඉඳපු කෙනෙක් කියලා. එතකොට අර අය කියන්න පටන් ගන්නවා ඒ කාන්තාවට අයියෝ ඔයා දැනන් ඉඳියේ නැද්ද ඔක අපි නම් දැනන් ඉඳියා කියලා.
දැට එක දැන දැන ඔවුන් නිහඬව අර මුනිවත රැකීම පාපයකට සහභාගි වීමක්. එනිසා තමයි පල්ලිවල පවා තියෙන්නේ දැන් එහෙම විවාහයකදී අපි දන්නවා නම් ඒකට විරෝධ වන දෙයක් අපි කියන්න ඕන ඒක. කියන්නේ කේලමකට නෙවෙයි. එතකොට ඒ වැරද්ද සිදු වෙන්නේ නැහැ. යහපත සඳහා පොදු යහපත සඳහා හැම විටම නවවෙනි එක තමයි by defense of the ill done. අපි ඒ කරපු වැරදි වැරද්ද අපි ඒක සාධාරණීකරණව ආරක්ෂා කරනවා. දැන් ඒ අන්තිම එක by defense of ill done කියන එක සමහර දේවධර්ම ශාස්ත්‍රඥයෝ විග්‍රහ කරනවා. දැන් අපි තුන් නීතිඥවරයෙක් හොඳටම දන්නවා තමා ළඟට ආපු ඒ සේවා දායකයා ඉතා පැහැදිලි මේ මිනී මැරුම කරලා තිනවා කියලා. එතකොට ඒ ඉගැන්වීමට අනුව ඒ නීතිඥවරයා යට ඉදිරිපත් වීම කළ යුතු නැහැ. මොකද ඔහු දන්නවා හෘද සාක්ෂියට අනුව මේ පුද්ගලයා මේ මිනී මැරුම කරා කියන එක. අපි දුන් ඔහු ඉතා දක්ෂ නීතිඥවරයෙක් කියලා. හරි ඉතාම දක්ෂය. ඔහු කිසිම නඩුවක් පැරදිලා නැහැ. ඒ නිසා ඔහු හිතනවා මට මේකත් දිනන්න පුළුවන් කියලා. හැබැයි එතනදී වෙන්නේ මොකක්ද? ඒ පාපය ආරක්ෂා කිරීම, සාධාරණී කිරීම සහ ඔහුට නිදහස ලබා දීම. එතකොට ඒ ඉගැන්වීමට අනුව ඒ දේවධාර්මික විග්‍රහයට අනුව ඒ පුද්ගලයා කියන්න ඕන ඔයා වෙන කෙනෙක්ව හොයාගන්න මට මේකට එකඟ වෙන්න බෑ කියලා. නැත්තම් ඒ පාපයට සහභාගි වෙලා අපි දුන් නිදහස ලැබුවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරක් දැන් එහෙම වෙලා තියෙනවා අපි දන්නවා. ඊට පස්සෙත් ඔහු නිදහස් වෙලා ඊට පස්සෙත් කරන්නේ මිනි මරණයක තමයි. එහෙම වෙලා තියෙනවානේ 60 70 මරපුවා ඉන්නවා ලෝකයේ. ඒතර බලන්න වෙච්ච හානිය ඒ නිසා. එතකොට එහිදිත් අපි පරිස්සම් වෙන්න ඕන. සාධාරණී කිරීම, එය ආරක්ෂා කිරීම, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙක් වශයෙන් පෙනී සිටීම යනාදී කාරණාවලදී අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. එතකොට ක්‍රම 9න්ම අපි තව කෙනෙකුගේ පාපයට සහභාගි වෙලා තියෙනවා. ඒක භයානක දෙයක්. ඒ නිසා තමයි අපිත් පව් නොකර ඉන්න ඕන, අපිත් නීති විරෝධී දේවල් නොකර ඉන්න ඕන. ඒ වගේම අපි ධෛර්යමත් කරන්න ඕන අනිත් අයටත් නීති විරෝධී දේවල් නොකර ඉන්න, පාපකාරී දේවල් නොකර ඉන්න සහ ඒ වාට කිසිසේත්ම අනුබල නොදී සිටීමට ඍජුව හෝ වක්‍රව. තර ක්‍රිස්තුන් වහන්සේගේ වැදගත්කම තමයි උන්වහන්සේ කාටක්වත් උදව් කරේ නැහැ පව් කරන්න. උන්වහන්සේ අතින් ওই ක්‍රම 9ම සිදු වුණේ නැහැ. උන්වහන්සේ බැලුවේ මිනිසුන්ව පාපයෙන් මුදවා ගැනීමට. ඒක නිසා තමයි උන්වහන්සේ පිළිගත්ත මේ පුද්ගලයා පාපයක් කරලා තියෙනවා. හැබැයි ඌට මාර්ගයක් තියෙනවා. ඒකනේ උන්වහන්සේ හැම විටම කියන්නේ මින්මතු පව් නොකරන්න කියලා කියන්නේ. පව් කරන්න කියලා නෙවෙයි. එතකොට පාපෙන් බේරා ගන්නවා කියන්නේ අපි පාපය සාධාරණී කිරීම නෙවෙයි. ඒක ෂේප් කිරීම නෙවෙයි. ඒකට විවිධ හේතු දීලා සුදුණු ගාලා ඒකට අර මොනා හරි කියලා ඒක සැර බාල කිරීම නෙවෙයි. අපි පිළිගන්නවා මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා. මේක දරුණු දෙයක්. නමුත් අපි බලනවා මේ පුද්ගලයාට උදව් කරන්ඩ ඒයින් නිදහස් වෙන්න. එතකොට ඔහුගේ හෝ ඇගේ අතින් ඉදිරියේදී වැරදි ක්‍රියාවන් සිදු වෙන්නේ නැහැ. මොකද ඔහු ඇතුළාන්තයේ සුවේ ලැබුණම ඔහුට පව් කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අන්න එහෙමයි අපි ඒ දෙස බලන්න ඕන. ඒ කියන්නේ දේවධාර්මික එහෙම නැත්තම් අධ්‍යාත්මික ලෙස නීතිය දෙස බලන්න හුරු වෙන්න ඕන. මොකද නීතිය තියෙනවා අධ්‍යාත්මිකත්වයක්. ඒකට කියන්නේ spirituality of law, philosophy of law වගේම spirituality of law කියලා දෙයක් තියෙනවා. ඒවා ලංකාවේ තරම්ම මේ ගොඩක් සාකච්ඡාවට ලක් වෙන්නේ නැහැ. නමුත් නීතියේ තියෙනවා ගැඹුරු අධ්‍යාත්මික හරයක්. අධ්‍යාත්මයක් තියෙනවා. ඒ වගේම තියෙනවා spirituality of lawyers කියලා දෙයක්. නීතිඥ වරුන්ගේ අධ්‍යාත්මිකත්වය කියලා දෙයක් තියෙනවා. ඒකත් සාකච්ඡාවට ලක් වෙන්න ඕන. අර ආචාර ධර්මයක් තියෙනවා වගේම ethics තියෙනවා වගේම මොකද ethics කියන දේ ඇත්තට මේ පවත්වන්න බෑ spirituality එකක් නැතුව. ඒකත් නිකන් හරි නීරස නීතිමය දෙයක් වෙනවා. හැම විටම ආචාර ධර්මයක් යන්නේ අධ්‍යාත්මිකත්වයක් එක්ක. අධ්‍යාත්මිකත්වයෙන් තමයි ආචාර ධර්මයට අවශ්‍ය අපි කියන්නේ ජීවය පම්ප කරන්නේ. අර ඒකට අවශ්‍ය අර සැප් එක එන්නේ එතනින් ජීවය. නැත්නම් අරග නිකන් හුදු වචන ටිකක් විතරයි. නිකන් නීතිමාලාවක් හරි වියලි දෙයක් වෙනවා. ස්පිරිචුවලිටි හේකින් අධ්‍යාත්මික දැක්මකින් තමයි එය පණ ගන්වන්නේ.
ඒක හරියට අර බැටරියකින් බැටරියක් ෆෝන් එකක් චාර්ජ් කරනවා වගේ. බලයක් ලැබෙන්නේ ඒකෙන් තමයි. උනන්දුවක් ඇති වෙන්නේ නීතිගරුකව ජීවත් වීමට සහ සදාචාරමය වශයෙන් ගැඹුරු ජීවිතයක් ජීවත් වෙන්න උද්‍යෝගය ඇති වෙන්නේ අධ්‍යාත්මික සම්ප්‍රදායකින් තමයි. ගැඹුරු අධ්‍යාත්මික දැක්මකින් තමයි එන්නේ. මහාචාර්යතුමනි, අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතරම මම හිතන්නේ බොහොම නීතිය ගැන හෝ නීතියේ සම්බන්ධව දේවදානික කිතුණු දායකත්වය ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පවා මම හිතන්නේ ක්‍රමානුකූල අවබෝධයකට එන්නට මම හිතන්නේ පියවරෙන් පියවර අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනාවා. මගේ පුද්ගලික අත්දැකීමක් සුරුවෙන් බෙදා ගන්නම්. මම නීතිය හදාරන්නට මම යොමු වෙන්න යනකොට මගෙන් ගොඩ දෙනෙක් අහවලක ප්‍රශ්න තමයි දේව ධර්මයත් ඉගෙන ගන්න නීතියත් ඉගෙන ගන්න එකකට එකක් සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මගේ අත්දැකීම මම හිතන්නේ මම දේවල් දිහා බලන විදිහේ දේවල් ගොඩාක් පුළුළු වුණා. විශේෂයෙන්ම නීතිය ඉගෙන ගන්න මට ලොකු රුකුරක් වුණා මම දේව ධර්මයේ ඉගෙන ගැනීම. ඉතින් අවසාන වශයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාවක් විදිහට අපි අපේ සමාජයේ වෙනසක් අපේක්ෂා කරනවා සහ වඩාත් නීතිගරුක නීතිය සහ යුක්තිය රජ කරන නීතිය හා යුක්තිය මනුෂ්‍යයා වෙනුවෙන් ඉටු වෙන සමාජයක් අපි දැන් අපේ කතිකාවත ඇතුළට ඇවිල්ලා තියෙනවා සහ ජනතාවක් ජාතියක් විදිහට අපි ඒක අපේක්ෂා කරනවා. මේ සාකච්ඡාව ඇතුළේ අපි මේ කතා කරපු දේවල් සහ අපේ ප්‍රායෝගික ජීවිතයේ මේ කරුණු සියල්ල සම්බන්ධ කළ අවසාන වශයෙන් ඔබතුමාගේ පණිවිඩය මොකක්ද? කිතුණුවන් වශයෙන් නීතිය සම්බන්ධව නීතිගරුක කිතුණුවෙක් වීමේදී සහ ඔහු ඒක ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දේවරාජයේ යුක්තිය මේ විශේෂයෙන් සමන් ජීවත් වෙන සමාජය ඇතුළට ගෙනීමට කිතුණු ශ්‍රී ලාංකික කිතුණුවෙක් මේ මේ වර්තමානයේ දායකත්වය කුමක් විය යුතුද? අවසාන වශයෙන් මේ සාකච්ඡාවට අපි අපේ ප්‍රේක්ෂකයන්ට මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩය? පොඩි දෙයක් සඳහන් කරන්නම්. ඔබතුමිය සඳහන් කරපු දෙයට ඇත්තට නීතිය කියලා කියන්නේ විශේෂයෙන් ජුරිස්ප්‍රුඩන්ස් ගත්තාම ඒක දේවධාර්මික විෂයක්. ඒකට අපි කියන්නේ සිවිල් තියොලොජි කියලා. ඒ කියන්නේ සිවිල් තියොලොජි කියන්නේ එය දෙවියන් වහන්සේව අයින් කරලා කතා කරනවා. මොකද දෙවියන් වහන්සේව ගේන්න බෑනේ එතනට. මොකද විවිධ අය ඒ වෘත්තියේ දෙන නිසා. ඒක මම මේ කියන්නේ බටහිර නීතිය ගැන. බටහිර නීතිය කියන්නේ අතර සිවිල් තියොලොජි එකක්. ඒ දේවධර්මයක් හැබැයි දෙවියන් වහන්සේව අයින් කරලා කතා කරන්නේ. ඒක නිසා තමයි නීතියේ හැම දෙයකටම සමාන්තර දේවධාර්මික සංකල්පයක් තියෙනවා. බටහිර නීතියේ හැම එකටම දේවධාර්මිකව පෙන්වන්න පුළුවන්. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. දැන් අපි තුන් ලෝකේ ඉන්න මහා ත්‍රස්තවාදීෙකුව අල්ලගත්තා කියලා රජේ. අල්ලගෙන දැන් හිරේ දානවා නඩු ආහනකම්. මරණ දඬුවම හරි මොනා හරි දඬුවම දෙනකම් දැන් හිරේ ඉන්නවා. ඒතර හිරේ ඉන්නකොට ඔහුට රජේ බැඳිලා ඉන්නවා කණ්ඩව දෙන්න ඕන. අසනීප වුණෝතින් දොස්තර කෙනෙක් ගාවට ගේන්න යන්න ඕන. තුවාලයක් වුණොත් බෙහෙත් දාන්න ඕන. දැන් කාට හරි කියන්න පුළුවන් දැන් බලන්න මේ රජෙම්මනේ ත්‍රස්තවාදීන්ව පෝෂණය කරන්න කියලා. බැලු බැලමට එහෙම තමයි. නමුත් රජේ බැඳිලා ඉන්නවා. ඒක බයිබලීය සංකල්පයක්. මොකක්ද? සතුරාට ප්‍රේම කරන්න ඕන. සතුරා කරන වැරදි දේ අපි අනුමත කරන්නේ නැහැ. ඒක හෙලා දකිනවා. හැබැයි ඔහුට බඩගිනි වුණාම කණ්ඩ දෙන්න ඕන. ඒතර ඒ ත්‍රස්තවාදියාටත් ඒ දරුණු ත්‍රස්තවාදියාටත් රජේ බැඳිලා ඉන්නවා කණ්ඩ දෙන්න. කණ්ඩ නොදී ඉන්න බෑ. ලෙඩ වුණෝතින් ඔහුට බෙහෙත් දෙන්න ඕන. වෛද්‍යවරයෙක් ගාවට යවන්න ඕන. ඒක දැක්කද? බයිබලීය සංකල්පයක් නීතියට ඇවිල්ලා. වෙන ඒ වචනගත වෙන්නේ වෙන විදිහකට. ඒක නීතියේදී ඒක ඒක සිවිල් තියොලොජි එකක් වෙලා තියෙන්නේ. මොකද කාලයක් යනකොට විශේෂයෙන්ම අර බ්‍රිතාන්‍යයේ සිදුවුණු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සමග ඔවුන්ට තේරුණා මේ මේ දේවධාර්මික සංකල්ප වලින් යන්න බෑ. මොකද මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානේ. විශේෂයෙන් කිතුණු දහමෙන් ඈත් වෙන්න පටන් ගත්තාම. එතකොට ඒ දේවල් ඔවුන් විග්‍රහ කරේ සිවිල් තියොලොජි වලින්, සිවිල් වචන වලින්. එහෙම නැත්නම් දාර්ශනික සංකල්ප වලින්. නමුත් හරය එකයි. එතකොට ඕනෑම දරුණු ත්‍රස්තවාදී කුටත්
තමාට නිදහසට කරුණු කියන්න නීතිජ්ජවරයෙකුගේ අයිතිය. සේරම බයිබලිය ලෙස අපට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඒ කාරණාව ඇත්ත එකයි දෙක ඇත්තට සමාන්තරව ඒ දෙක ඉතාම සම්බන්ධයි. දැන් බොහෝ අය හිතන්නේ දේවධර්ම ශාස්ත්‍රයයි නීතිඥයන් නීතියයි කියන්නේ අහසට පොළොව වගේ කියලා නැහැ. එකම කාසිය පැති දෙකක් ඇත්තට. ඒක නිසා තමයි සමහරක් හොඳ දේවධර්ම ශාස්ත්‍රඥයන් නීති විශාරදයන් බවට පත් වුණේ. ඊට ඒක දෙයක්. අනිත් දේ තමයි අපි ඇත්තට අපගේ ජීවිත අර ඔබතුමිය අහපු අන්තිම ප්‍රශ්නෙට දැහැමි වෙන්න ඕන. ධර්මිෂ්ඨ වෙන්න ඕන. මොකද මානව ජීවිතයේ අවසාන විග්‍රහයේදී අධ්‍යාත්මික යථාර්ථයක්. ඒතර අපි අයිති අධ්‍යාත්මික සම්ප්‍රදාය කුමක් වුවත් අපි අයිති ඒ අධ්‍යාත්මික සම්ප්‍රදාය තුල සත්‍යය එහෙම නැත්නම් ධර්මිෂ්ඨභාවය ගැඹුරින් අපි ගවේෂණය කරන්න ඕන. සහ ඒ අනුව ජීවත් වෙන්න ඕන. එතකොට අපේ අතින් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අප ජීවත් වෙන සමාජය වඩා යහපත් එකක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ දැක්ම පුළුල් වෙනවා. දැන් උදාහරණයක් දැන් කතා කරනවා ලෝකේ බොහෝ චින්තකයන් මානව අයිතිවාසිකම් ගැන පමණක් නෙවෙයි සත්ව අයිතිවාසිකම් ගැන අවදි වෙලා තියෙනවා. අපිට ඕන දේ කරන්න බෑ. සතු ඔවුන්ටත් අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඔවුන්වත් මවලා තින්නේ දෙවන් වහන්සේ. ඊට පස්සේ ගස් කොළන් වලටත් අයිතියක් තියෙනවා. අපි ඒව පරිහරණය කරනවා නම් කොහොමද කරන්නේ? ගෞරවාන්විත ලෙස. ඒතරේ මහා අවදි වීම ඉතා වැදගත් රටක නීතිය දෙස පුළුල්ව බැලීමට සහ නීතිය ආරක්ෂා කර ගැනීමට සහ පොදු යහපත උදෙසා කටයුතු කිරීමට සහ සමාජයේ ප්‍රගමණයට ඉතාම වැදගත් නීතිය දෙස ඒ අධ්‍යාත්මික පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලීම. එතකොට තමයි අපි වැඩදායක පුරවැසියන් බවට ඇත්තටම පත් වෙන්නේ. මම හිතන්නේ සුදලියේවිලේ ආලෝකයේ නීතිය ඔබ මම එදිනෙදා දකින ගැටෙන සහ අපි අවනත විය යුතු මේ සාමාන්‍ය සංසිද්ධිය දෙස සුදලියේවිලේ ආලෝකයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයෙන් මම හිතන්නේ අපි බොහොම අවබෝධයකට ආව මේ සාකච්ඡාව ඇතුලේ. ඉතින් අද දවසට අපිට ලැබි තියෙන කාල වේලාව මෙතකින් අවසන් වෙනවා. මහාචාර්යතුමනි, මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ විදිහට අපේ ප්‍රේක්ෂකයන්ට, විශේෂයෙන්ම අපි නොහිතන පැති සමහර වෙලාවට මේවා දේවධර්මයත් එක්ක සම්බන්ධ කර හැකිද කියලා කෙනෙක්ට හිතන ඇතැම් පැති මේ විදිහට දේවධර්මයත් එක්ක සම්බන්ධ කරලා වඩා ප්‍රායෝගිකව හිතන්නට නැවත ඒ දෙස විචාරාත්මක සහ ගැඹුරින් මෙනෙහි කිරීමක යෙදෙන්නට අපි සියලු දෙනාටම ඔබතුමා දක්වන මඟ පෙන්වීම සම්බන්ධයෙන් ඉතින් අවසාන වශයෙන් සිද්ධ ලියවිලි සේසුගේ වචන වලින් උපුටාරා කියන වරදක් එහෙම නැත්නම් පාපයක් කියන්නේ හුදෙක් අපිට පනවලා තියෙන නීතියක් අඩකිරීම නෙමෙයි. ඇත්තටම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු නොකර සිටීම තමයි පාපයක් එහෙම නැත්නම් වරදක් කියන එක. ආගමික වශයෙන් වේවා, මනුෂ්‍යයන් විදිහට ඔබ මම මේ සමාජයේ ජීවත් වෙද්දී වේවා, ඒක බොහොම සර්ව සාධාරණ ප්‍රකාශයක්. ඉතින් නීති ගරුක වන්න, නීතිය ගැන නැවත සිතන්න, නීතියට වහලෙක් නොවී නීතිය මනුෂ්‍යත්වයේ ගරු කරන විශේෂයෙන්ම කිතුනුවෙකු ලෙස අනිත් ඔබගේ අසල්වැසියාගේ ජීවිතය ගරු කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින යුක්තිය රජයන සමාජයක් වෙනුවෙන් ඔබේ දායකත්වය දෙන්නේ මේ වැඩසටහන ඔබට ආධාරයක් වේවායි ප්‍රාර්ථනා කරමින් නැවතත් මේ වගේ විද්වත් ගැඹුරු මෙනෙහි කිරීමකට ඔබ සමග සම්බන්ධ වන්නට බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබ සැමට සෙසු පිහිටයි.